කරුණු ටිකක් කතා කරමු. මේ කතා කරන දහම් කරුණු ටික ගොඩාක් සියුම් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් හිත එහාට මෙහාට දුවන්ට නොදී දොඩට ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා කවදා හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි අපිට මේ දුක්ඛාගත සසර ගමන නිමා කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී කලින් මේ දුක ඇති වෙන හේතුව, මේ දුක නැතිවීම, මේ නැති කරන මාර්ගය කියලා දැනුමක් තියෙන්නට ඕනේ. යම් වෙලාවකදී එහෙම දැනුමක් දැක්මක් නැතිනම් ඒ දැනුම දැකීම ඇති වෙන විදිහට ඉතාමත් නිවැරදිව මාර්ගය කියන ධර්මතාවයේ උපදින ආකාරය හෝ දැනගෙන තියෙන්නට ඕනේ. අපි කියමු පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනකොට ඉස්සර වෙලා මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම කියන ධර්මතාව ටිකක් හම්බ වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලාට නුවණින් මෙනෙහි කරනකොට, සම්මර්ෂණය කරනකොට අවස්ථානුකූලව හැබැයි මෙන්න මේ දුක ඇති වෙන හේතුව, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මාර්ගය කියන නුවණ පහළ වෙලා දුක් නැති කරන ප්‍රතිපදාව උපදවාගෙන සසර ගමන අවසන් කරන්නේ. ඉතින් අපි එතෙන්දී ගොඩාක් දුක ගැන ජීවිතයේ සසර ස්වභාවය කතා කරලා තියෙනවා. මේ ආයතනයන්ගේ පැවැත්ම දුකයි කියන එක, දුකට හේතුව තණ්හාවයි. ඒ තණ්හාව උපාදානයන්ගේ නැති කිරීමෙන් සියලු දුක් නිරුද්ධ වෙනවා කියලා අපි කතා කරලා තියෙනවා නේද? එතකොට ඒ ස්වභාව අපි ඒ දුක පිරිසිඳ දැකලා තණ්හාව දුරු කරලා නිවන දුකේ නිරෝධයේ සාක්ෂාත් වෙන විදිහට මාර්ගය වඩන්නේ කොහොමද කියන කාරණාව එතනදිත් මම මතක් කළේ, මාර්ගය ගත්තත් මාර්ගයේ තියෙන ගොඩාක් පරාසයන්. ඒ කියන්නේ සතර සතිපට්ඨාන ඉඳලා ආර්ය අෂ්ටාංග මාර්ගය දක්වා බුද්ධංග බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. එතකොට විදර්ශනා ඥාන පිරෙන්නට ඕනේ, සත්‍ය සුද්ධි පිරෙන්නට ඕනේ. එතකොට හැබැයි මේ එකක්වත් අපි හිතලා කරන්න ඕනේ දේවල් නෙමෙයි, කෙරෙන්න ඕනේ දේවල්. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කොට පනවවදාල ධර්මයක් තියෙනවා. එතනයි මම මතක් කරන්නේ. මේ පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතයේ හිස් ජීවිතය පංච උපාදාන ස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දැකලා එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන කාරණා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ ලෝකයේ ඇතුලේ අපිට ඕනතරම් මෝඩකමක් ඇති කරගන්න පුළුවන්. මෝඩකමක් ඇති කරගන්නත් පුළුවන්. නමුත් මේ ක්ලේශ අනුසය කියලා ධර්මතාවයක් තියෙනවා. ඒ අනුසය කියන ධර්මතාවය දුරු කරන්න හම්බ වෙන්නේ නැහැ ලෝකෙ තුල. මොකද අපි මේ ලෝකේ ඕනම කෙනෙක් මොනවා හරි දෙයක් ගැන නුවණක් හරි මෝඩකමක් හරි ඇති වෙන්නේ ඒ පිළිබඳ දැනුමක් දැකීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ ස්පර්ශ ආයතනය උපන්නාම. උදාහරණයක් ඇතුළේ කිව්වහම ඇහෙන් රූපයක් දැක්කට පස්සේ අපිට ඒ දකින රූපය අරගෙන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නුවණක් හරි නැත්නම් ඒක නිට්ටයයි සපය ආත්මයි කියලා මෝඩකම කරේ ඇති කරගන්න පුළුවන්. කාණ්ඩ ශබ්දයක් නාසයට ගන්ධයක් වගේ අරමුණු උපන්නට පස්සේ ඒ ස්පර්ශ ආයතන 6 ඇතුළේ දැනුමක් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ ලෝකෙට කවදාවත්ම අනුසය ධර්මතාවයේ අනුසය කියන ධර්මයේ නැති වෙන්නේ නැහැ. නැති කරන්න බෑ. මොකද ඒකට හේතුව මේ ස්පර්ශ ආයතන 6
ඇතුළත නෙමෙයි අනුසය කියන එක තියෙන ස්පර්ශ ආයතන හයේ දැනීමට දැකීමටවත් නොවාපු පැත්තක තියෙන කෙලෙසයක්. ඒකයි දැන් ලෝකෝත්තර මාර්ගයකින් ගෙවෙන්නේ අනුසය ධර්මතාව විතරයි. අනුසය ධර්මතාව ගෙවෙන මට්ටමේ ඥාන දර්ශනයකට කියන නමක් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට ඒක මෙහා ලෝකෙ තුල පවතින කිසිම නුවණකට අනුසය කියන ප්ලේස් අනුසය කියන ධර්මතාවේ දුර වෙන්නේ නැහැ. අනුසය ධර්මතා හතක් තියෙනවා. එතකොට දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, කාමරාගානුසය, පටිඝානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය කියලා මේ වගේ අනුසය ධර්මතා හතක් තියෙනවා. එතකොට මෙන්න මේ අනුසය ධර්මතා ටිකක් දුර වෙන විදිහට තමයි මේ ස්කන්ධෙක උදේ වෙන්නේ. ස්කන්ධයන්ගේ උදේවේ අපි දෙලින්ම ඒ ගැන කතා කරමු. මොකද මේ ස්කන්ධයන් උදේවේ අපි දැක්කාම අපිට හිතෙන්නේ අහුවාමත් ඒක එච්චර මහ ගැඹුරක් නැහැනේ වගේ. නමුත් ඇත්තටම ගොඩාක් සියුම්, ගොඩාක් ගැඹුරු මේ පෙන්වන දර්ශනය. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදුලි ආලෝකයෙන් අස්ලොමක් සියක් වර පලාගෙන යනට විදින විදුල්ලකට වඩා සියුම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා. එතකොට මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණ තුලින් සම්පූර්ණ චතුරාර්ය සත්‍ය මේකේ මාර්ගය වැඩෙනවා නම් මාර්ගය වඩනවා කියන්නේ මාර්ගයක් වඩනවා කියන කාරණාව තුල තියෙනවා ඒ මාර්ගය වඩනවා කියන එකෙන් කරන්න මොකද දුක පිරසෙන දකිනකම ඇති කරනවා තණ්හාව දුරු කරනවා නිරෝධය කියන එක සාක්ෂාත් කරවනවා කියන කාරණා ටික තම කරන එකටයි මාර්ගය කියලා කියන්නේ එහෙම නැතු වෙන මාර්ගය කියලා එකක් නැහැ. අපි සීලයක පිළිපදලා සමාධි වඩවල විදර්ශනා කරනවා කියලා මාර්ගය වඩනවා කියලා කිව්වත් හොඳට හඳුනා ගන්න ඕනේ මේ මාර්ගයෙන් කරන දේ මොකද්ද? නියම විදිහට මාර්ගයක් වඩනකොට මේ පංච උපාදාන ස්කන්ධයේ දුකයි, මේ ලෝකයේ දුකයි, භවයේ දුකයි, සසර දුකයි කියන කාරණාවේ අවබෝධයෙන් පුරවනවා. එතකොට මේ ලෝකයේ අරභ්‍ය යම්තාක ආකාරයක අපේ මනසේ ඇලීමක් බැඳීමක් තියෙනවා නම් තණ්හා උපාදානයක් තියෙනවා නම් ඒකම ගෙවනවා ටික ටික මේ අවබෝධයෙන්. එතකොට යම් දුකේ නිරෝධයක් තියෙනවා නම් දුකේ නැතිවීමක් තියෙනවා නම් ඒ නිරෝධය සාක්ෂාත් කරගන්න එක තමයි මාර්ගයෙන් කරන්නේ. එතකොට මේ අනුසය ධර්ම ගෙවලා මේ මාර්ගය වඩනවා කියන කාරණාවෙන් කරන්නේ ඔන්න ඔය ධර්මතා හතර පුරෝණය. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගත්තාම ගැඹුරටත් වඩා සියුම් ස්වභාවයක්. ඒකට කියන්නේ තූලං අනුන් කියලා. ඒ කියන්නේ තූල කියන්නේ මහත්. මහත්. අනුන් කියන්නේ සියුම්. සියුම් බව ඉතාමත් මහ. සියුම් ස්වභාවය හරි විශාල. ඒ කියන්නේ ලොකු සියුම් ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ සියුම් ස්වභාවය නිසාම තමයි ඔය ධම්මසංගණි ප්‍රකරණ වල වගේ ප්‍රකරණ වල රූපය ගැන, එතකොට රූපයේ විවිධ ප්‍රභේද ගැන, එතකොට නාම ධර්ම ගැන, චිත්තචෛතසික ගැන වෙන වෙනම කඩලා පෙන්නලා දෙන මේක නිබර කරන්න. මම ඉස්සෙල්ලා මේ දර්ශනය ගැන කතා කරන්නම්. ඊට පස්සේ අවශ්‍ය වුණොත් ප්‍රශ්න ගැටළු තියුණොත් අපි කතා කරමු. එතකොට එතෙන්දී ඒ ස්කන්ධයන්ගේ උදේවැයේදී බුදුජානන් වහන්සේ පෙන්නනවා මේ ටික ඉගෙන ගත්තාම සම්පූර්ණ මාර්ගය අපිට පිරෙනවානේ මාර්ගය පුරවන්න පුළුවන් වෙනවා. දෙන්දී කනබුන ආහාරය නිසා රූපය ඇති වෙනවා, ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඇති වෙනවා, නාම රූප දෙක නිසා විඥාන ඇති වෙනවා කියලා අවස්ථා කීයක් තියෙනවද? අවස්ථා තුනයි. පළවෙනි එක මොකද්ද? ආහාරය නිසා රූපය ඇති වෙනවා. දෙවෙනි එක ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන තපතකින් නාම කියන ටික ඇති වෙනවා. ඊට පස්සේ ඒ නාමයයි මේ රූපයයි මේ නාම රූප දෙකම උදව් කරගෙන ඊට පස්සේ ඇති වෙනවා විඥානය නැත්තම් ධර්මය කියලා. එතකොට දැන් අවස්ථා තුනක් තියෙනවනේ. අවස්ථා තුනයි. ඔන්නෝ අවස්ථා තුන අපේ ජීවිතෙන් අපි දැනගන්නට ඕන. අපි දැනගන්නට ඕන.
එතකොට කනපුන ආහාරය නිසා රූපේ ඇති වෙනවා කියලා කියනකොට රූපේ කියලා කියන්නේ කනපුන ආහාර නිසා රූපේ ඇති වෙනවා කියන එක අපි කොහොමද දකින්නේ රූපේ කියලා ගත්තාම චත්තාරෝච මහ භූත චතුර්ණංච මහ භූතං උපාදාය රූප සතර මහ ධාතු සහ සතර මහ ධාතු නිසා පවත්නා රූප අපි ඔක කෙටි වශයෙන් ගත්තාම ඇහැයි ඇහැට හම් වෙන රූප කන කනට හම් වෙන සත්ත්‍ය නාසය ගන්ධ දිව රස කය පොට්ටබ්බ කියන මෙන්න මේ දස ආයතන ටික රූප ටිකට යනවා ආහාරයෙන් සහ රූපය හැදෙනවා කියන කාරණා එතකොට වේදනා සංඥා චේතනා කියන චෛතසික ටික ඇති වෙන එකට කියනවා ස්පර්ශය නිසා නාම ධර්ම කියලා. එතකොට අපි රූපයක් සබ්දයක් දැනගන්නවා දැන් මල් පෝච්චියක් විත්‍යක් කියලා මොනවද දැනගන්නවා. අනේ දැනගන්නවා කියන එක තමයි විඥානය කියන්නේ. එතකොට මේ නාම රූප දෙක නිසා දැනගන්නවා කියන කාරණා. එතකොට කොහොමද මේ දැනගැනින්න හරහා අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයක වැදෙන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. මොකද ආර්ය අෂ්ටාංග මාර්ගේ නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව මේ ස්කන්ධයෙන් උදේව කියන පොඩි තැනකින් වෙනවා කියනකොට ඒක ලොකු පරාසයක්. අපි හොඳටම දන්නවා නාමයන්තයටත් යන්න බෑ, රූපයන්තයටත් යන්න බෑ, විඤ්ඤාණම් මැජ්ජේ. එතකොට ස්පර්ශයන්තයටත් යන්න බෑ, ස්පර්ශ සමුදයන්තයටත් යන්න නැතුව විඤ්ඤාණම් මැජ්ජේ. අතීතාන්තයට යන්නත් බෑ, අනාගතාන්තයට යන්නත් බෑ, වර්තමානයේ මැදයි, සැප පැත්තට යන්නත් බෑ, දුක් පැත්තට යන්නත් බෑ, උපේක්ෂාව මැදයි කියලා. එතකොට සක්කාය අන්තයට යන්නත් බෑ, සක්කාය සම්පේට යන්නත් බෑ, සක්කා නිරෝධය මැදයි කියලා මේ එක සිද්ධියක් තුළ කෝපික වෙන්නත් උනේ. හරි, දැන් ඔය අවස්ථා තුනක් මම කතා කරන්නේ. අපි ඔක පොඩි උපමාවක් කියන්න ඉස්සෙල්ලා උපමාව අනුසාරයෙන් අපි පොඩ්ඩක් කතා කරමු. මම පහුගිය කාලෙකදීම කතා කළා මේ කතා කරන දේ තුළ හරිම සිමුන් සිද්ධියක්. ඔය කතා කරන වචන ටික නෙමෙයි, ඒ වචනේ ඊට පස්සේ අපේ ජීවිතයට අදස කළාම අපි හිතාගෙන ඉන්න මේ මුළු ලෝකෙම හරියට කිසිම වෙහෙසක් බරක් නැතුව දිය වෙලා යනවා. හරියට අයිස් කැටයක් අරගෙන එළියකින් තිබ්බහම නොබෝ වෙලාවකින් දිය වෙනවා වගේ අපි මෙච්චර ඇත්තයි කියලා හිතාගෙන මුළු ලෝකෙම දිය වෙනවා හරියට නිනුවන තිබුණා. ඒකද කිසිම වෙහෙසක් බරක් දුකක් නැතුව තමන්ගෙන් තව කෙනෙකුටවත් තව කෙනෙකින් තමන්ටවත් දුකක් බරක් වෙහෙසක් නැති වෙන විදිහට. හරි, ඒකෙදි දැන් මම මුලින් මතක් කරන ස්කන්ධයන් උදේවේ ප්‍රධාන අවස්ථා තුනක් නේ. දැන් මම පොඩි උපමාවක් කියනවා කියලා දෙනවා. මෙන්න මේ ඉස්සෙල්ලාම මම කතා කරන උපමේය බලා ගන්න බොහොම පහසු උපමාව තේරුම් ගත්තාම උපමාව හොතට දක්ෂවෙන්න උපමාව ගොඩක් පහසුයි. මම කිව්වේ දැන් අපි කවුරුත් ටීවී බලනවානේ, ටීවී බලලා තියෙනවානේ. එතකොට ටීවී එකක් ගත්තාම ටීවී එකක් කියන්නේ මොකද්ද කියන එක අපි ගත්තෝ. ටීවී එකක් කියලා කියන්නේ රූප හදන මැෂින් එකක්, රූප හදන යන්ත්‍රයක්. එහෙම කිව්වම ඒ කියන්නේ අපි දන්නවා ඔය රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයකින් වැඩසටහනක් ඉස්සරව හරිනකොට එතකොට ඒක තියෙන්නේ තරංග වශයෙන්, තරංග ස්වභාවයක්. එතකොට ඒකට කියනවා චුද්ධ තරංග වගේ තමයි මට මතක චුද්ධ තරංග කියලා. එතකොට ඒ සම්ප්‍රේක්ෂණ කුළුණු වලින් මොකද කරන්නේ, තරංග ස්වභාවයක් තමයි විසුරුවහරි. ඒක සමහර විටක ගොඩාක් වෙලාවට පොළොවට තමයි ඒගොල්ලෝ යොමු කරන්නේ. මොකද පොළොවේ හැපිලා ඒකේ විකාශන වේගය වැඩි නිසා. එතකොට ඔය ඒ විකාශනය කරන තැනක තියෙන්නේ ආලෝක තරංගය, ශක්ති ස්වභාවය, තරංග ස්වභාවය. එතකොට අන්න ඒ තරංග ස්වභාවයක් තියෙන තැනක එක් ඒවා අල්ලගෙන රූපයක් මවන්න පුළුවන්, රූපයක් හදන්න පුළුවන් මැෂින් එකක් තමයි ටීවී එක කියලා කියන්නේ. එතකොට දැන් මේ අහසේ පවතින තරංග ස්වභාවය රූප විදිහටම තිබුණා නම් අපිට ඔහොම මැෂින් ඕනේද? ඕනේ වෙන්නේ නැහැ. ඕනේ වෙන්නේ නැහැ. රූප වාහිනිය කියලා කියන්නේ නිතරම රූප තමයි මේකේ වැහැන්න වැක් කරන්නේ. රූප තමයි උපදී. එතකොට මේක ඇත්තටම රූප වාහිනියට රූප බලන්න බෑ, රූප හදන්න බුදුන. රූප හදන මැෂින් එකක් තමයි
රූපවාහිනිය කියලා. එතකොට හොඳට බලන්න රූපවාහිනිය ඇතුලේ තියෙන රූප ටික. ගත්තාම ඒ රූප රූපවාහිනිය තිරේ ඇතුලේ පෙනෙන රූප අහස්සේ නැත්තම් අර සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ ඉඳලා ඒ විදිහටම ආපු රූපයක් තියෙනවා කියලා කියන්න පුළුවන් අපිට. එහෙම රූප එනවද? එහෙම එන්නේ නැහැ. එහෙම රූප පොරවක් නැහැ. අර තරංගයක් තියෙන තැනක එතන 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 එතකොට ඒකද ගමන් කරන හර්ට් සංකේතයක් තියෙනවා මම හිතන්නේ නේ. ඒක ලං එකක් උඩ බාරු කරනවා තව වෙන එකක් හම්බ වෙන්නේ. එතකොට ඒ වගේ හිතුවට බලන්න තරංග ස්වභාවයක් තියෙන තැනක ටීවීකින් තමයි රූප කියන එකක් හදන්නේ. ඔන්න පළවෙනි අතිය. ඒක. හොඳයි දැන් අපේ ගෙදර තියෙන ටීවී එක ඔන් කරලා තියනවා තරංග එනේ වල්ලගෙන රූපත් හදනවා. හැබැයි අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් පේනවද අපිට? බෑ. ඔන්න පළවෙනි අවස්ථාව තමයි ටීවී එක නැමැති මැෂින් එකෙන් කරනවා මොකද්ද? රූප හදන එකක් කරනවා. ඕකම කරනවා ශබ්දයක්. ශබ්ද තරංගයක් තියෙනවා. ශබ්ද තරංගයක්. ඒ ශබ්ද තරංග කියන ස්වභාවය අල්ලලා ශබ්ද රූප හදන මැෂින් එකක් තමයි ගුවන් විදුලිය කියලා කියන්නේ. එතකොට ඔන්න ඒ දෙකෙන් ඒ වගේ මැෂින් දෙකක් තමයි රූප හදන ශබ්ද හදන මැෂින් දෙකෙන් රූප ශබ්ද හදුවා. හැබැයි අපි අහුවේ නැත්නම් අපි බැලුවේ නැත්නම් අපි දන්නේ නැහැ. එතකොට දෙවනි එක අපි ටීවී එක දිහා බලනවා. ගුවන් විදුලිය දිහා කන යොමු කරනවා වගේ. ඔන්න දැන් ටීවී එක දාලා තියෙනවා. නමුත් අපි බැලුවේ නැත්නම් පේන්නේ නැහැ. දෙවනට මොකද කරන්නේ අපි? ඒ දිහා බලනවා. බලනවා. ගුවන් විදුලිය දිහා කන යොමු කරනවා. ඊට පස්සේ තුන් වෙනුවට බැලුවට පස්සේ බලන රූපේ ආරම්භය අහවල් කෙනා අහවල් දෙය කියලා විස්තරයකුත් අපි දැනගන්නවා නේ. රූපවාහිනියෙන් රූප හදනවා. ඊට පස්සේ ඒක දිහාවට අපි නැඹුරු වෙනවා බලනවා. බැලුවට පස්සේ විස්තරයක් දැනගන්නවා. අපි ටීවී එකක් බලනවා කියන තැනක බලලා යමක් දැනගන්නවා කියන තැනක අවස්ථා තුනක් තියෙනවා නේද? ටීවී එකෙන් රූප හදනවා කියන එක නොකලනම් අපිට අනිත් ඒවා මුකුත්ම කතා නැහැ. ඒක හැදුවත් අපි බැලුවේ නැත්තම් ඒත් බැහැනේ. එතකොට බැලුවොත් අපි ඒ ගැන විස්තරයක් දන්නේ නැත්නම් දැනගන්නේ නැත්නම් එද්දන්නේ දැනගන්න ඕනේ. එතකොට තමයි අපි විස්තරයක් දන්නේ. උන් ඔය සිද්ධිය මතක තියාගන්න ඔය කොමාව අපි තව නිබර කරගන්න ඕනේ. නිබර කරගමු. ඒ වගේ මේ ලෝකේ යථා භූත ස්වභාවය. යථා භූත කියලා කියන්නේ යම්සේ පවතීද එසේ ඇත්ත ඇති හැටි. ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ওই යථා භූත ස්වභාවය කියන මොකක්ද? පංච මහා භූත කියලා හඳුන් දෙනවානේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා, අවකාශ ධාතු කියලා කියන පංච මහා භූත කියන්නේ. එතකොට තාපෙත්තුන් ඔබට කියනවා ශුද්‍ර අෂ්ටකය කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මෙන්න මේ සියුම් සියුම් රූප කලාප සම්‍යක් තියෙන අෂ්ටමක රූප කලාප කියන මෙන්න මේ යථාර්ථයට ගත්තාම තාපෙත්තක ගත්තා මේ භෞතික වස්තුවක පදාර්ථය ගත්තාම මේක කෙරෝලටම ගියාම විද්‍යුතයක් තියෙන චලිතයක් තියෙන තරංගයක් තියෙන හරිද? එතකොට අපේ මේ ඇහැ කියන්නේ පුරාණ කර්මය නැමැති කර්මයකට කර්මය නැමැති හේතුවකට ආහාරය කියන ප්‍රත්‍යයෙන් හැදුණු ඉන්ද්‍රියක් මේ ඇහැ. කනබුන බත්පාන් කවපු මුන්නට කියන ආහාරය නිසා තමයි මේ ඇහැ පවතින. කනබුන ආහාරය නිසා අපේ ශරීරේ හාම මස්ලේ හැදෙනවා. එතකොට බලන්න මේ ඇහැකට උනත් සියුම් සියුම් සිරා තියෙනවා මේ ලේ අරගෙන එන කොටස් ඇහැට. ඇහි අවශ්‍ය පෝෂක ටික ඔක්කොම ලේ හරහා තමයි පවතින්නේ. එතකොට එහෙම නැත්තම් ආහාර නැත්තම් ඇහැ කියන එකක් පවතින්නේ නැහැ. කන, නාසය, දිව, ශරීරය කියන එක පවතින්නේ නැහැ. ඒතර කනබුන ආහාරය නිසා මේ ඇහැ හැදුවාම මේ ඇහැ හරියට ටීවී එකක් වගේ. ටීවී එකක් කියලා කියන්නේ උන් ඔය මේ අවකාශ ධාතුවේ හැම තැනම විසිරලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ
අවකාශ කියන සියුම් ධාතු ස්වභාවය ගත්තාම ඒ ධාතු ස්වභාවයේ දිග රවුම් හතරස් කියලා එහෙම හැඩසටහනක් මුකුත් නැහැ ධාතුවට යථාර්ථයේ තරංග ස්වභාවය අන්න ඒ ස්වභාවය තියෙන තැනක රූප හදන්න හදපු මැෂිමක් තමයි මේ හැදෙලා කියන්නේ. ඒ කියන්නේ මේ අපිට ඕන තරම් විස්තර කරන්න පුළුවන් රූප පේනවනේ. හැබැයි මේ රූප මේ විදිහට පෙන්වන්න පුළුවන් හැකියාව තියෙන්නේ මේ ඇහැට. මේ ඇහැට. මේ ඇහැ කියන්නේ රූප බලන්න තියෙන එකක් නෙමෙයි රූප හදන්න තියෙන මැෂින් එකක්. අපි හිතාගන්නේ ඇහැ කරන්න රූප බලනවා කියන එකද? අපි ඒක බලමු. එතකොට බලනවා කියන එකද ඇහැ කරන්නේ හදනවා කියන එකද කියලා. එතකොට මේ හැම වෙලාවෙම වෙන්නේ අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මහ භූත ටිකට ආලෝකයේ වැටුනහම ඒ ආලෝකයේ පරාවර්තනය වෙලා මේ ආලෝක පරාවර්තනයක් තමයි මේ ප්‍රසාදිකාවට එන්නේ හැම වෙලාවෙම. එතකොට ඒ වගේ ඒකයි දැන් ඔය වර්ණාවලියක දිහම අපිට පේන්නේ දැන් හිරවිලි නිසා වැටෙන ආලෝකයේ යම් වස්තුවකට වැටුනහම කොළපාටට වස්තුවක් පේන්නේ අනිත් වර්ණය උරාගෙන කොළපාට විතර පරාවර්තනය වෙන නිසායි අපිට පේන්නේ. මේ වස්තුවන්ට වැටෙන හැම ආලෝකයක්ම උරා ගන්නවා නම් ඒ වස්තුව පරාවර්තනය නොකරයි නම් අපිට පේන්නේ නැහැ. එතකොට අපිට මේ රූපයක් හැටියට හැට හදන්න පුළුවන් තැනක තියෙන්නේ සියු මෙන්න මේ වගේ තරංග ස්වභාවයක් තියෙන අපි කතා කරමු. එතකොට මේ ඇහෙන් කරන්න පළවෙනිම දේ තමයි මොකද්ද? සියුම් ධාතු ස්වභාවයක් තියෙන තැනක රූපයක් හදනවා කියන්නේ. කන බොන ආහාර නිසා ඇහැ හැදෙනවා. ඇහැ නියෝජනය වෙනවා ආහාරය දක්වා. කන බොන ආහාරයේ තව පැතිකඩක් තමයි ඇහැ. ඇහැ කියන්නේ ආහාරයෙන් තව නමක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහන් යම් කිසි කෙනෙක් කබලික ආහාරයේ පිරිසෙන් දැක්කොත් යම් සංයෝජනයකින් බැඳුණු පුද්ගලයා මේ ලෝකෙට එන ඒ සංයෝජනය යට නැහැ. මොකද ආහාරයේ පිරිසෙන් දැක්කොත් සම්පූර්ණ කාම භවයෙන් මිදෙන කාම රාග සංයෝජනය අතහැරෙනවා. ඒ කියන්නේ රූපයේ පිරිසෙන් දැක්කා යන කණිට යනවා. මේ ඇහැ කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු ධර්මතාවය. ඇහැ නිසා නම් මේ බඳු රූප හදන්නේ. ඇහේ ස්වභාවය තමයි මේ විදිහට රූප හදන්නේ. ඒ නිසායි කන බොන ආහාරය නිසායි රූපය හැදෙන්නේ කියලා කාරණාවක් කියන්නේ. ආහාර කන බොන ආහාරය නිසා ඇහැ හැදෙනවා. ඇහෙන් මොකද කරන්නේ? තරංග ස්වභාවයක් තියෙන තැනක ඒ කියන්නේ රූප කියලා යමක් මෙහෙමම තියෙනම් ඒ රූප දකින්න මෙහෙම ඇහැ කොහොමද හිතට කෙලිම රූප වලට පුළුවන්. නමුත් ඇහැ කියන ධර්මතාවයකින් කරන්නේ මේ විදිහට රූප හදනවා කියන ධර්මතාවය. ආත්ම රූපය. හැබැයි දැන් ටීවී එකේ රූප හැදුවා වගේ ඇහැ නිසා මේ සුත්‍රාෂ්ටක මට්ටමේ තියෙන සියුම් සියුම් රූප කලාප තියෙන තැනක තව පැත්තෙන් ගත්තාම ඩොඩ් ගොඩාක් තියෙන තැනක ඇහැ මොකද කරන්නේ? මෙහෙම ගොඩාක් එකතු කරලා සටහනක් හදලා දෙනවා. රූපයක් හදන. ඊට පස්සේ දැන් ටීවී එකෙන් රූප හැදුවා. පළවෙනි අවස්ථාව වගේ කනගුණ ආහාර නිසා වුණ දැන් රූපය හදලා දෙනවා. ඊට පස්සේ අපි ටීවී එක දිහා බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ වගේ දැන් මේ ඇහෙන් රූප හදලා තිබුණට හිත ඊට අනුගතව උපන්නේ නැත්තම් රූප පේන්නේ නැහැ. ඒ හිඳ ඇහත් රූපයක් දෙක තියෙන තැනට හිත ඊට අනුගතව උපදිනකොට චක්කු විඥානය උපදිනකොට මොකද වෙන්නේ? රූපේ පේනවා. මේ රූප දකින්නවා කියන දර්ශන කෘත්‍ය කරන්නේ හිතේ. ඇහෙන් නෙමෙයි. රූප දකින්න දර්ශන කෘත්‍ය කරන හිතට කියන චක්කු විඥානය කියලා. දර්ශන කෘත්‍ය කරන්නේ හිතේ. ඒ දර්ශන කෘත්‍ය කරන හිතට කියනවා චක්කු විඥානය කියලා. ස්පර්ශය නිසා නාම කියලා කිව්වනේ දකි. ඒ තමයි මේ ඇහැ රූපයක් තියෙන තැනට චක්කු විඥානය ලැබුණාට පස්සේ පෙනෙනවා කියන කාරණාව වුණා කියන ටිකයි එකෙන් පෙන්නන්නේ. ආහාරය නිසා රූපය හැදුව ස්පර්ශය නිසා පෙනීම වුණා කියන එකයි මේකෙන් කිව්වේ. ඊට පස්සේ නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ ආහාරයෙන් රූපයක් හැදුව හිත ඊට පැමිණෙන නිසා ස්පර්ශ නිසා පෙනෙනකම වුණා.
ඊට පස්සේ ඒ රූපයත් රූපේ පෙනෙන කමක් දෙක නිසා දැනගන්න දැනගැනීමක් වෙනවා කියන එකයි කියන්නේ. එහෙම වෙන්නේ අපිට නේද? හරි. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ එකම එක කාරණාවක්. ඒ කියන්නේ මෙතනදී මේ ස්කන්ධෙක දිවය ගොඩාක් සිවුම් කියලා කියන්නේ අපිට ගෙනෙන්න තියෙනවා ආපහු බැලුවාම අහකට ගියාම නෑ ආපහු බලන වාරයක් ගන්න තේන්න තියෙනවා ඇල්ලුවොත් අල්ලන්න පුළුවන් මේ කාරණා හින්දායි මෙහෙම ධර්මතාවයක් කිව්වට මොන විදිහටවත් අපේ හිත පිළිගන්න කැමති නෑ අපි හිතාගෙන ඉන්නේ අපි ඉපදෙන්න කලින් අපි මේ දකින විදිහේ රූප තියෙන ලෝකයක් තිබුණා මේ ගෙවල් දුරවල් ගොඩනැගිලි ගස් කොළන් තියෙන අපි දකින විදිහේ ලෝකයක් තියෙන තැනකට අපි උප්පත්ති වශයෙන් ආවේ ඒ තියෙන ඒව එක්ක අපි ජීවත් වෙනවා ඒ ගොඩනැගිලි මේ ලෝකයේ තියෙද්දි අපි මරලා යනවා වගේ තැනකින් අපි හඳුනගෙන තියෙනවා ඒකට හේතුවක් තියෙන්නේ චක්කු විඥානේ ඉපදුනට පස්සේ අපි යම් වස්තුවක් දකින්නේ අපිට දැකීමට එනකොට හැම වෙලෙම කලින් ඇහැ රූප දෙක තියෙන හින්දා අපිට හැම වෙලාවෙම දැනලා තියෙන දෙයක් හම් වෙනවා වගේ මේ වෙලා තියෙන්නේ අපිට ස්කන්ධේ මම කියප එක තේරුණාද ඒ කියන්නේ දැන් මම මේ පුටුව දිහා චක්කු විඥානේ උපන්නාම මට පුටුව දකින්න පුළුවන් හැබැයි චක්කු විඥානේ උපදින්න කලින් ඇහැ රූපය දෙක තියෙන්නේ තේ චක්කු විඥානේ උපදින්න එතකොට මේ තියෙන ශේත්‍රයක දෙයක් දැක්කවගේ තමයි අපිට තේරෙන්නේ හැබැයි මේ ස්කන්ධයන්ගේ උදේ වේදනා නුවණින් තමයි කියන්නේ නෑ ශේත්‍රය තදාගෙනමයි බලන්නේ තියෙන දෙයක් බලනවා නෙමෙයි කියන එක. එතකොට අපි ඔබ තව මෙහෙම උපමාවක් ගමු පොඩ්ඩක් නිර්ගුව කියන එක ගන්න. නිර්ගුව කියලා කියන්නේ ඔය gadul පූර්ණයකට එහෙම ගින්දර දාලා දවස් දෙකක් තුනක් ගියාම නිමුවත් අර උඩින් දැල් දැල් නැගින ගතියක් තියෙන නේද? ඒක නිර්ගුව ගතිය නිකන් තරංග ස්වභාවය. හරි. ඒ මිරිඟු ගතිය තියෙන තැන මේ ඇහැ හරවන්නු. ඇහැ හරවපු ගමන්ම ඇහෙන් මොකද කරන්නේ? ටග්ගල් ජලය වගේ රූපයක් හදනවා. තියෙන්නේ මිරිඟු ගතිය. මිරිඟු ගතිය තියෙන තැනක ඇහෙන් මොකද කරන්නේ? ජලය වගේ රූපයක් හදනවා. ඒ ඇහැයි ජලය වගේ රූපයයි දෙක තියෙන තැනට චක්කු විඥානය පැමිණෙනවා. චහොතට මතක තියාගන්න චක්කු විඥානය පැමිණෙන්නේ නැහැ ඇහැයි තරංගයි තියෙන තැනක. ඇහැයි මිරිඟුයි අතරට නෙමෙයි චක්කු විඥානේ පැමිණෙන්නේ. ඇහැ හරවන්නේ ඉස්සෙල්ලාම කොහටද? මිරිඟු ස්වභාවයටයි. මිරිඟු ස්වභාවයේ තියෙන තැනට ඇහැ හැරෙවුවම ඇහෙන් හදනවා මොකද්ද? අපි ජලය කියලා විස්තර කරන විධිය රූපයක් හදනවා. රූපයක් හදනවා. ඒ ඇහැයි ඒ රූපයයි ජලය වගේ රූපයයි ඇහැයි කියන දෙන්න තියෙන තැනට තමයි චක්කු විඥානේ පැමිණෙන්නේ. පැමුණාම චක්කු විඥානේට ඒ රූපය පේනවා. කියුනම් ආ වතුර වගේ කියලා අපි හිතනවා අපි කියනවා. එතකොට අපි ඇහැ අහකට ගත්ත ගමන්ම වතුර වගේ කියලා අපි විස්තරයක් කරපු වතුර වගේ කියලා පෙවුණු රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා. නැති වෙනවද නැද්ද? නැති වෙනවා. නැති වෙනවා. හුදට මතක තියාගන්න ඒ ඇහැමයි මේ. ඒ විදිහටමයි ඒ මිරිඟු ස්වභාවයක් තියෙන ස්වභාවයමයි හැම තැනකම යථාර්ථය. ආයේ යථාර්ථේ වෙනස් වෙන්නේ නැහැ. දෙවියන්ටත් එකයි, බ්‍රහ්මයන්ටත් එකයි, මිනිස්යන්ටත් එකයි, තිරිසංගත සත්ත්වයන්ටත් එකයි යථාභූත ස්වභාවයේ පරමාර්ථමය ස්වභාවයේ එක එක කෙනාට එක එක විදිහට වෙනස් වෙනවා. යථාභූත ස්වභාවය එකම. අපි මෙහෙම කළා ඔළුව ඇහැ හරවන්නේ අපි හැරෙව්වට පස්සේ දකින්න රූපයක් තියෙන තැනකට නෙමෙයි කලින් ඇහැ හරවන්නේ. ඇහැ හරවන්නේ අපි යථාභූත ස්වභාවයේ තියෙන තැනකට. තරංග ස්වභාවයක් තියෙන තැනකටයි ඇහැ හරවන්නේ. ඇහැ හරවනකොටම ඇහෙන් වේගින් හැඩ හරවනත් එක්කම හැඩ සටහනක් හදනවා. ඇහැයි මේ ඇහෙන් හදන වර්ණ රූපයයි කියන තැනට තමයි චක්කු විඤ්ඤාණය පැමිණෙන්නේ. එතකොට අපිට රූපයක් පේනවා. පේනකොට පේන රූපේ ආමේශයක් මේක කරවල මේසයක් වෙන්නේ නැති කියලා විස්තරත් කරනවා. හැබැයි අපි ආපහු යනකොටම මේ පේන සිද්ධිය පේන රූපේ ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට ස්කන්ධයන්ගේ උදේවැයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ
කනබුන ආහාරය නිසා රූපය හැදෙනවා කියන කාරණා වෙදි අපි කනබුන බත් පාන් කවපු මුං ඇට ටික කියන මේ ආහාරය නිසයි අපිට යම්තාක් ඇහැ කියලා යමක් ඇහෙන් දකින රූප කියලා යමක් වෙන මේ සියලුම රූප කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ ආහාරය හරහා මිසක ආහාරය දෙන්නත් කලින් අපි ඉපදෙන්නත් කලින් කියන රූපයකට උපන්නා කියන තැනකින් නෙමෙයි ආහාර නිසා රූපය හැදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ ඒ නිසා. එතකොට ස්පර්ශය නිසා නාම කියලා කියන්නේ හිත ඊට අනුගත උපන්න නිසායි පේන්නේ කියන කාරණාවයි කියන්නේ. නාම රූප දෙක නිසායි විඥානය කියලා කියන්නේ. ඇහැ නිසා රූපයක් හැදිලා හිත උපන්න නිසා පෙවුනට පස්සේ යමක් දැනගන්න පුළුවන් වෙන්නේ කියන එකයි පෙන්නන්නේ. මෙහෙමයි යමක් දැනගත්තේ කියන එකයි කියන්නේ. අපි යමක් දැනගත්තන දැනගත් එකට දැනගන්නවා කියන මල් පෝච්චිය පැදුර කියලා යමක් දැනගත්තා නම් දැනගන්නවා කියන කම සම්බන්ධ වෙලා තියෙන්නේ පෙනෙනවා කියන ධර්මතාවයට. පෙනෙනවා කියන ධර්මතාවය සම්බන්ධ වෙලා තියෙන්නේ ආහාරයෙන් හදපු රූපයට. ආහාරය නිසා රූපයක් හැදුවා, ස්පර්ශය නිසා පෙනෙන කම හැදුවා, නාම රූප දෙක නිසා දැනගන්න කම හැදුවා කිව්වහම අපිම රූපයක් හදාගෙන හදාගත් රූපේ පෙනෙනකමත් හදාගෙන පෙනෙන රූපේ විස්තර කරනකමත් හදාගෙනයි පරිහරණය කරලා තියෙන්නේ කියන කාරණාවක් කියන. ඕකට කියනවා සංකතයි. සකස් කරගෙන මේ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම සකස් කරගත් ඒවා. මේ ලෝකය කියලා කියන්නේ හේතුන්ගෙන් සහ ප්‍රත්‍යයන්ගෙන් හදාගත් දේවල්. ඉබේ තියෙන එකක්වත් නැහැ. මේව රූපයත් හදාගත්ත එක. පෙනෙනකමත් හදාගත්ත එක. දැනගන්නවා කියනකමත් හදාගත්ත එක. මේ හදාගත්ත නිසා හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච නිසා ඒ සංකත හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි? ඒ සකස් වෙنده හේතු වෙච්ච හේතු ටික ප්‍රත්‍ය ටික නැති වෙනකොට නැති වෙනවා. ඒක අනිත්‍ය වෙනකොට නිසා නෙමෙයි හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් යමක් සකස් වුණා නම් ඒ සකස් වෙන හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි ඒ? ඒ හේතුව ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒක නැති වෙන නිසා. අපි ගාව තියෙන මේ ඇහැ අනිත්‍යයි. ඇයි? කර්මය නැමැති හේතුව සහ ආහාර කියන ප්‍රත්‍යෙන් හැදිලා තියෙන හින්දා ඒකත් නැති වෙනවා. ඇහැට පෙනෙන මේ රූපය නැති වෙනවා. ඇයි? ආහාරය නැමැති ප්‍රත්‍යෙන් ඇහැ රටබුණ ආහාරයක් ඇහැ ඇදලා තියෙන්නේ. ඇහැ නිසා මේ රූපය ඇදලා තියෙන්නේ. ඇහැ ගත්ත ගමන් ඇහැ නැති වෙන ගමම මොකද වෙන්නේ? රූපය කියනක නැති වෙනවා. එතකොට මේ පෙනෙනවා කියන කම ඇදලා තියෙන ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය කියන ප්‍රත්‍ය නැති වෙනකොට පෙනෙන කම නැති වෙනවා. අපි යමක් දැනගන්නවා කියලා ගහක් බිත්තියක් වහල කියලා මොනවාරි විස්තරයක් දැනගන්නවා කියන එක සකස් කරගත් එකක්. හේතුන්ගේ ප්‍රත්‍යයන්ගේ මේ නාම රූප කියන දෙක හේතුයි ප්‍රත්‍යයයි. ඒ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට දැනගන්නවා කියන එක නිරුද්ධ වෙනවා. මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන හය හරහාම ගොඩ නැගෙන හැම අරමුණක්ම අවස්ථාවට සකස් කරගන්න දේවල් තියෙනවා. ඒක හටගෙන නැති වෙනකොටම නැති වෙනවා කියන නුවණක් තියෙනවා. මෙන්න මේ ටික හරියටම අපි ඉගෙන ගත්තොත් අපිට හම්බ වෙනවා දර්ශනයක්. අපි දකින්ද පෙර දැන් නිරුගේ ජලය වගේ පෙනෙන එක ගන්නකො අපිට පේනනවා ජලය වගේ ආ වතුර කියලාත් අපි කතා කරනවා. නමුත් අපි දැක්කා, අපි දන්නවා දකින්ද පෙර තිබ්බා නෙමෙයි අපි. ඒ කියන්නේ ඇහැ පැත්තට හරෝපු නිසාමයි ජලය කියන රූපයක් හැදෙලා හිතේට අනුගත ඉක්මනකම හින්දා පෙනිලා ජලය කියලා අපි දැනගත්තා. අපි ඇහැ අහකට ගන්නකොට මොකද වෙන්නේ? රූපේ නැති වෙනවා. රූපේ නැති වෙන නිසා ස්පර්ශය නැති වෙනවා. පෙනෙනකම නැති වෙනවා. පෙනෙනකම නැති වෙන නිසා දැනගන්නකම නැති වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා තියෙනවා. හැබැයි ඒ ඇතුළේ තිබිලා තියෙනවා. ඇහැ රූපයයි දෙක පුරේ جاتا ඉස්සෙල්ලා උපන්නා. චක්ක විඥානේ පච්චය جاتا පසුව උපන්නා. පුරේ جاتا පච්චය جاتا කියන්නේ මේ ප්‍රත්‍යติก ඊට පස්සේ ඒක ඇතුලේ තියෙනවා.
නමුත් මේ සිද්ධිය දිහා බලන්න ආන් ඒ වගේමයි සිද්ධිය. එතකොට අපි කවදාවත් මේ ධර්ම මේ ආයතන ටික නිසායි ලෝකය හැදෙන්නේ. ආයතන ටික තුලයි ලෝකය කියන එක පවතින්නේ. ආයතන ටික නිරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙනවා කියන දර්ශනය කවදාවත් අපි අහලා නැහැ, හුරු පුරුදු කරලා නැහැ. අපි හිතාගෙන තියෙන්නේ මේ ඇහැ කර දුවන හස්සේ ශරීරයේ මනස කියන ආයතන ටික එන්න කලින් ලෝකයක් තිබ්බා. තිබ්බ ලෝකෙක ඇහැ අරගෙන අපි ජීවත් වෙනවා. ඇහත් එක්ක අපි මැරලා යනවා ලෝකේ තියෙනවා වගේ තැනකින් තමයි අනන්ත සංසාරෙන් හුරු කරලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද? චස්සු ලෝකෝ සමුප්පන්. ආයතනයි උපන්න කලින් ලෝකේ උපන්න. මේ ඇහැ නැත්තම් ඕගොල්ලෝ හිතනවාද අවකාශ ධාතුවේ මේ අපිට පෙනෙන හැඩසටහන් රූප කීයේ කියලා? මේ ඇහැ නැත්තම් පටිවි ධාතුවේ මේ නිල් කහ රතු රවුම් හතරස් තියෙන හැඩ ධාතුවේ තියෙයි කියලා හිතනවාද? මේ කන නැත්තම් අර ශබ්ද තරංගුල අපිට පෙනෙන අම්මා තාත්තා බූරුව බල්ලා කියලා බැන්නා කියන වචන කියන ශබ්ද රූප තියෙයි කියලා හිතනවාද? එහෙම වෙන්නේ නැහැ. එතකොට අපි මේ ආයතන ටික උපන්න කලී ලෝකේ උපන්නේ කියනකොට මේ ආයතන ටිකෙන් ලෝකේ හදාගෙන චක්කු විඥාන සෝත විඥාන සිත් වලින් පෙනෙන ඇහෙන ගම හදාගෙන නම් තියෙන්නේ. ඊට පස්සේ එබඳු හදාගත්ත ලෝකෙක නම් අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි කියලා අපි ගොඩනගාගෙන තියෙන්නේ. අපේ ලෝකයම අනිත්‍ය වෙන වෙනස් වෙන නැති වෙන තැනක නෙමෙයිද තියෙන්නේ කියලා බලන්න. ගොඩක් ඈතක යනකොට ඇහැ අහකට ගන්නකොටම අපේ ලෝකෙ දිය වෙන තැනක තියෙන්නේ. කන අහකට ගන්නකොට මේ ලෝකෙ දිය වෙන තැනක තියෙන්නේ. අපේ මනස ගොඩාක් පරිභාවිත වෙලා නැති හින්දා මේ දර්ශනේ හිතලා ගුරු පුරුදු කරලා නැති හින්දා තියෙන ලෝකෙ නිවන් දකින්න කියලා ඇවිල්ලත් අපි තියෙන ලෝකෙකින් මිදෙන්න හදලා තියෙන්නේ. ඒ හින්දා මේ අපිට හුරු නැතිකම හින්දා මේ ප්‍රශ්න තියෙන්නේ. ඔකට කියනවා ආශ්‍රව කියලා. ඉතින් මේ ස්කන්ධයන් උදේවැයෙන් කරන්නේ සංකත ස්වභාවයම පෙන්වන සකස් වුණා කියන එක සංකත ධාතුවම පිරිසිද දකින බව ගෙනල්ලා දෙන්න. ලෝකය කියන්නේම හැදිච්ච එකක් කියන එක කියනවා. එතකොට ආයතන ටික නැති වෙනකොටම ලෝක නිරෝධේ සාක්ෂාත් වෙනවා. ආයතනයක් ආයතනයක් ගන්න ලෝකේ හටගෙන ඒ ආයතනය නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් වෙනවා. හොඳයි, එතකොට අපි මෙහෙම බලුවොත් දැන් පරමාර්ථමේ යථාභූත ස්වභාවයේ කවදාවත්ම කෙනෙකුට ඇත්තයි තව කෙනෙකුට බොරු වෙන්න බෑ. සත්‍ය කියන එක හැමෝටම එකක් වෙන්න ඕන. දෙවියන්ටත් එකක් වෙන්න ඕන, ධර්මයන්ටත් එකක් වෙන්න ඕන, මනුස්සයන්ටත් එකක් වෙන්න ඕන, තිරිසංගත සත්වයන්ටත් එකක් වෙන්න ඕන නිසා සත්‍ය කියන එක තිරිසංගත සත්වුන්ට වෙන එකක්, මනුස්සයන්ට වෙන එකක්, දෙවියන්ට වෙන එකක් කියලා ඒ ගොඩවල් වලට වෙන් වෙන් වෙනවා නම් ඒකට කියනවා සම්මතයක් කියලා. ඒකට සත්‍යයක් කියලා කියන්නේ නැහැ, යථාර්ථයක් කියන්නේ නැහැ. අපි නිකන් මෙහෙම ගත්තොත් අපි දකින මේ අරමුණක්ම ගත්තොත් තිරසංගත සත්‍ය දිහා බලුවොත් අපි නම් දන්නේ නැහැ. නමුත් අහලා තියෙන දැන් ඔය බල්ලෙක් වගේ සත්‍යකුට පේන්නේ ගුරු පාටක කියලා. ගුරු පාට විතරයි පේන්නේ, වෙන විදිහකට පේන්නේ කියලා. එතකොට එයාට බලුවාම ඒ ඇස් දෙකට පේන රූප වෙනස් නම් අපි බලනකොට අපිට පේන රූප මේ විදියයි. ඊට පස්සේ දෙවියෙක් මේ දිහා බලුවොත් දෙවියට පේන රූප තව විදියක්. බ්‍රහ්මෙන් බලුවාම බ්‍රහ්මයට පේන රූප තව විදියක්. දැන් තියෙන රූප බලනවා නම් ওই රූප වල කාට පේමු රූපෙද ඇත්ත? නමුත් එක රූපයක්වත් ඇත්ත නැහැ යථාර්ථයේ. කෙනා කෙනාගේ ඇහි මට්ටමට කෙනා කෙනාට රූප ඇදිලා මේ තියෙන්නේ. නමුත් කොයි කෙනාටත් රූපයක් හදන්න පුළුවන්. රූපයක් හදන්න පුළුවන්. ධාතුවක් තියෙනවා යථාභූත ස්වභාවයක් තියෙනවා ඒක සමාන. අපි කියමු තරංග ස්වභාවයක් තියෙනවා නම් ඉතා තීක්ෂණ මට්ටමේ චක්කු ප්‍රසාදයක් ඇති බ්‍රහ්මයාට ඒක ඉතාම සිව් මට්ටමේ රූපේන්ද්‍ර රූප බලන්න පුළුවන්. ඊට වඩා ටිකක් ඖදාරික හැබැයි මිනිසයන්ට වඩා වැඩි හර්ට් සංඛ්‍යාතියක් තියෙන ඇහක් නම් දෙවියන්ට තියෙන දෙවියන්ට පෙනෙන රූප වෙනස්. ඊට පස්සේ අපිට තියෙන පෙනෙන රූප වෙනස්.
එතකොට අපිට මේ රූප පෙනෙනවා කියලා යමක් හම්බ වෙයි නම් හම්බ වෙනකොට මේ පෙනෙන රූප ටික අපිට ඇහැට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය ගත්තාම මෙන්න මෙතනදී අපිට පෙනෙන රූපය රූපය කියන එක ජන ඇත්ත ඇති හැටි නොදකින තාක් අපි කාම ලෝකෙ මිදෙන්නේ නැහැ. දැන්ට පෙනෙනවා කියන සිද්ධිය මත නෙමෙයි පෙනෙන රූපය කියන එක අනෝබෝධිය මතයි කාම භූමිය අපි ඉන්නේ. සද්දයක් ඇහෙනවා කියන එක නෙමෙයි ඇහෙන ශබ්දය කියන එක පිළිසිඳන නොදන්නා කම් මතයි අපි කාම ලෝකෙ ඉන්නේ. යම් වෙලාවකදී රූපයක් පෙනෙනවා කියන එක නෙමෙයි පෙනෙන රූපය ගැන ඇහෙන ශබ්ද රූපය ගැන පිරිසින් දැක්කොත් අපි මේ ලෝකෙ මිදෙනවා කියලා කියන්නේ හරියට රූපය පිරිසින් දැක්කොත් එයාට භවය ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පොළවේ තියෙන රූපයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි දැන් අද දවසේ ජීවත් වෙන්නේ අපි කියමුකෝ දැන් අපි මෙතෙන්ට එන්නත් ඉස්සෙල්ලා මේ හැඩසටහන මේ පෙනෙන වර්ණ සටහන් හැඩසටහන් ටික අපි තියලා තියෙන්නේ බාහිර පටිව්‍යාපෘතිජ වායුකන සතර මහා ධාතුට අයිතිව තියෙන සිද්ධි ටිකක් වගේ අපි දකිනවා. මේ පේන හැඩසටහන් අපිට පේන හැඩසටහන් පොළොවට අයිති සිද්ධි ටික. ඇහැ අරගෙන ආපු හින්ද හිත අරගෙන ආපු හින්ද මෙතන තියෙන පොළොවේ තියෙන රූප ටික මම දැක්කා. අපි හිතාගෙන ඉන්නේ නෑ. අපි ඇහැ අහකට අරගත්ත හින්ද හිත අහකට ගත්ත හින්ද අහකට ගියාම දැන් අපිට පේන්නේ නෑ. හැබැයි පේන්නේ අපි බලපු හැඩ ටික තාම මේ පොළොවේ තියෙන අපිට ඕන ගිල්ල බලන්න පුළුවන්. වගේ තැනකින් අපි මනස තියෙන්නේ නේ. ඔකම තමයි සංයෝගය. මේ ආහාර නිසා රූපය හට ගන්නවා කියන තැන ඉලක්ක වෙලා තියෙන ඔන්න ඔය කෙලෙස් ඉදුරු වෙන්නමයි. හොඳට බලන්න අපි හිතාගින්නේ හැඩ සටහන් ඒ විදිහටම ධාතුවේ තියෙන්න පුළුවන්ද තියනවද? අපි හිතාගෙන ඉන්නෙම මේ හැඩේ ගත්තාම දකින්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ හැඩ සටහන හදලා තියෙන්නේ මේ හැඩ සටහනක් පෙනෙනවා නම් මේ වර්ණ රූපයක් පෙනෙනවා නම් හැඩ සටහනක් තියෙනවා නම් මේක මේ රූපේ තියෙන්නේ පොළොව පැත්තට හේතු වෙලා මට තේරෙන විදිහට ඒ කියන්නේ පටිඝාපෝතේ ජෝවාය කියන සතර මහා ධාතුට අයිති පොළොවට අයිතිව තියෙන රූපයක හැඩයක් මම ඇහැ අරගෙන ආපු හින්ද රූප බලන්න තියෙන එකක් තමයි ඇහැ. ඒ ඇහැ අරගෙන ආපු හින්ද හිතක් තියෙන හින්ද මට දැන් පේනවා වගේ තමයි හිතාගෙන. එතකොට කල් ඇතුවමයි මට දකින්න ඉස්සෙල් රූපය හැදිලා කියන එකක් තියෙන්නේ දැන්. එහෙම තියෙන මට දැන් ඒ පොළොවේ තියෙන රූපේ පේනවා මට දැන්. පැත්තකට යනකොටම වෙනව මොකද්ද? ඇහැ නැති හින්ද හිත නැති හින්ද දැන් මට පේන්නේ නැහැ තමයි. හැබැයි දැකපු රූපේ පොළොවේ අතන තියෙන මට කිව්වොත් ආපහු බලන්න පුළුවන් ඊගේ නිමිත්ත කිරවද නැද්ද? හිතිනවා. කවදාවත් කාම භූමියේ නිමිති නැතුව ඉන්න පුළුවන් වේද අපිට? කාම භූමියේ නික්මෙයිද අපි? හොඳයි. අපි ඒකත් එහෙමයි කියලා හිතමුකෝ. අපි බුදුරජාණන් වහන්සේට වඩා හැට යන්න බෑනේ අපිටනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපායතනේ හැදිච්ච හේතු ටික අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපය හැදිලා තියෙන කියලා පෙන්නනවා. අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං ආහාර සම්භූතං කියලා පෙන්නනවා. හා කොහොමද එතකොට දැන් අපි එන්නත් ඉස්සෙල්ලා ගියාට පස්සේ නැති වෙන මේ බාහිර රූපය අපේ අවිද්‍යා කර්මෙන් හටගත්තේ කොහොමද? හොඳයි. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා නම් මේ ලෝකෙ මෙහෙම රූප හැදිලා තියෙන්නේ. එහෙම හැදිච්ච රූප තියෙන තැනකට නම් අපි උපන්. අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යාවට අපේ කර්මෙට ඉස්සෙල්ලා අපිටත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යාවේ අපේ කර්මයේ ඇවිල්ලා රූප හැදුවද? අගහරු වලට යන්න ඉස්සෙල්ලා ගිහිල්ලා යන්ත්‍රයක් ගෙවල් හදනවා වගේ. එහෙ නැති වෙන්නේ කොහොමද? දැන් රූපය අවිද්‍යාව ප්‍රත්‍යම කියන එක තර්කයක් මම කියන්නේ. රූපය රූපායතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් කියලා රූපායතනයක් හැදෙන්න හේතු අවිද්‍යාව කර්ම තණ්හා කියලා කියනවා නම් අපිට හිතෙනවන හරි ඔය කොච්චර කිව්වත් ඉතින් අපිට දකින්න ඉස්සලත් එහෙම රූප නැති වෙන්න බෑ තිබ්බ තමයි
කියලා කියනවා නම් ඒ කියන්නේ අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා අපේ අවිද්‍යා කර්ම තණ්හා වලට කොහොමද රූප හැදුනේ? එහෙම රූප හැදෙනවද කෙලෙස් වලට මේ අවිඥානික වස්තු හැදෙනවද? මොකද ඔය පේන රූප ආයතනෙට කියන්න වෙන්නේ ඇහි ගති ටිකයි. ඇහැ ඇදලා තියෙන්නේ අපේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටිකකින් ඇහැ ඇදලා තියෙන්නේ. කනකොට ආහාරයෙන් පවතින මේ ඇහැ අවිද්‍යා කර්ම තන ආහාරෙන් නම් ඇහැදිලා තියෙනවා. ඇහෙන් නම් මෙහෙම රූපයක් හදන්නේ. අපි කියමුකෝ මේ වයර් ටික කන්ඩෙන්සර් මේ ට්‍රාන්සිස්ටර් කියන ටික නිසා නම් ටීවී එක හැදලා තියෙන්නේ. ටීවී එකේ නම් රූප හදන්නේ. රූප හදන්නේ මොකෙන්ද? ට්‍රාන්සිස්ටර් ඕනේ වයර් ඕනේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙම නෙමෙයි. ටීවී එක හදන කැලිට එක නෙමෙයිද රූප හදන්න තියන්න වෙන්නේ අපිට. දැන් ටීවී එක කියන එක නිර්මාණය කරන්නේ රූප හදන්න නම් ටීවී එක හදලා තියෙන්නේ ටීවී එක කියන එක හදලා තියෙන්නේ මොකද්ද? අපි නිකමට කිව්වොත් තේරෙන විදිහට ওই තියෙන්නේ ට්‍රාන්සිස්ටර් කියලා එකක් තියෙනවා. ප්‍රතිරෝධක කියලා එකක් තියෙනවා. ওই වගේ පොඩි පොඩි කැලේ ටික වයර් කියලා තියෙනවා කියන්ට උහා. එතකොට ටීවී එක නිසා උපන්න රූපය හැදෙන්න රූපේ හැදෙන්න හේතු මොනවද කියලා අහුවොත් කියන්න වෙන්නේ මොකද්ද? ටීවී එකේ තියෙන කැලේ ටික නෙමෙයිද කියන්න වෙන්නේ අපිට. ටීවී එකේ තියෙන රූපේ මං කියන්නේ. ටීවී එකේ දැන් රූපයක් තියෙනවා නම් ටීවී එකේ තියෙන රූපය හැදලා තියෙන්නේ මොකෙන්ද කියලා කියන්න ගියොත් කියන්න වෙන්නේ මොකේ විස්තරද? ටීවී එකේ හැදිච්ච කැලිල විස්තර නෙවෙයිද? මොකද ඒ කැලිට එක නිසා නේද ටීවී එකේ හැදලා තියෙන්නේ ටීවී එකේ රූප හැදලා තියෙන්නේ. ඒ වගේ මේ ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් නම් හැදලා තියෙන්නේ. ඒ ඇහෙන් නම් මේ රූපය හැදන්නේ. මේ මසතන කදද මේ පේන රූපය හදනවා කියන එක කියන්න වෙන්නේ මොකෙන්ද? මේ හැදුණු පැත්තෙම තම අවිද්‍යා ප්‍රත්‍යෙන් කර්ම ප්‍රත්‍යෙන් තණ්හා ප්‍රත්‍යෙන් ආහාර ප්‍රත්‍යෙන් කියලාම තමයි කියන්න වෙන්නේ. ඒ නිසාමයි ඒක කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මොකද? ඔය විදිහට ගත්තාම මේ පෙනෙන රූපය පොළොවට තබලා පොළවේ තියෙන රූපේ අපි හිතයි ඇහැයි උදව් කරගෙන දැක්ක ආපහු යනකොට පෙනෙන්නේ නැහැ. දැන් ඇහත් හිතත් නැති හින්දා හැබැයි මේ වස්තුව තියෙනවා කියලා ඔය නිමිත්තක් හිතියොත් ඔය හිතන එකට තමයි අභිසංකාර විඥාන කියලා කියන්නේ. කර්ම සංකතං අභිසංකරොන්ති ති සංකාරෝ කියලා අහලා තියෙනවා. සංකති අභිසංස්කරණය කරනවා කියලා කියන්නේ ආන්ගේ නිමිති වලට. දැන් පැත්තකට ගියත් අහං අතන තියෙනවා. අතන අහවල් ගොඩ නැගිලා තියෙනවා, අහවල් පුද්ගලයා තියෙනවා, අහවල් දේ තියෙනවා කියලා ඕන තරම් අපිට නිමිති තියෙනවානේ. ඒ තැන් වලට හොයාගෙන යන්න බෑද? පුළුවන්. ඒ යන විදිහටම මරණාසන්න මොහොතේදී තියෙන තැනකට මහ පොළොව තියෙන තැනකටම ප්‍රතිසන්දි වශයෙන් ගියාම ආයෙත් මහ පොළොවම තමයි උරුම වෙන්නේ. ආයෙත් පොළොවම තමයි කණ්ඩ බොණ්ඩ දෙන්න වෙන්නේ. අපිට මේ ඖදාරික කබලින් ගහරෙ මිදෙන්නේ. රූපේ පිරිසෙන් දැක්කොත් මිදෙනවා කියලා කියන්නේ ඇයි? මේ ස්කන්ධයෙන් උදේවේ මුල් ටිකෙන් කරන්නේ රූපය පිළිසෙන් දකින්න එක. ආහාරය නිසා රූපය හැදෙනවා කියන තැන ගත්තාම ආහාරය කියන එකේ කෘත්‍ය පෙන්නනවා. ඇහැ කර්මජ රූපයක්. කර්මයෙන් හටගත්තේ කර්මයේ හේතුයි. කර්මයෙන් හටගත්ත මේ රූපයේ සම්පූර්ණ පැවැත්ම රඳා පවතින්නේ ආහාරය කියන ප්‍රත්‍යේ. ආහාරය කියන එක මුල් වෙලා මේ ඇහැ කියන එක තියෙන්නේ. එතකොට ආහාරය කියන එක ප්‍රත්‍ය කරගෙන හැදුණු ඇහි ස්වභාවය ඇහැ කියලා රූපයක් කර්මය නැමැති වඩුව හදන්නේ ලෝකයට සැප දුක් විඳින ලෝකයක් හදලා දෙන්න. නැත්තම් පටි ව්‍යාපෝ තේජ වායෝ කියලා තරංගයක් තියෙන තැනක සැප දුක් විඳින්න සත්තු පුද්ගල භාවයක් ඇති කරන සැප දුක් විඳින්න ලෝකයක් නැහැ. ලෝකයක් මවල දෙන්නයි මේ ආයතන ටික තියෙන. ඇහැ ලෝකයේ, රූපයේ ලෝකයේ, කන ලෝකයේ, ශබ්දයේ ලෝකයේ කියලා බුදුරජාණන් පෙන්නනවා. මේ ආයතන ටික නැත්තම් එහෙම ලෝකයේ කියන එක පවත්තන්න බෑ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු කියලා කතා කරන සියුම් ස්වභාවය තුල අපිට දුක් වෙන්න සතුටු වෙන්න තරම් රූප අහුවෙන්නේ නැහැ. එහෙම ලෝක නැහැ. එහෙම ලෝකයක් හදන්නයි විපාකයක් කියන්නේ
අපිට සැප දුක් කාමවචර විපාකයක් විදිහට කෙත කම්මං කෙත්තං කියන එක කල් දෙනනේ. කර්මය තමයි කෙත. මේ පුරාණ කර්මයට හටගත්ත ඇහෙන් තමයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා අපිට සැප දුක් විඳින්න තියෙන ශේෂ්ත්‍රය හදලා දෙන්නේ. ඕක කෙත කාරණේ. ඊට පස්සේ මේ රූපේ ආරම්භය රූප දකින හිත සබ්දහන හිත ඒව සැප දුක් විඳින හිත වලට කියන විපාකයි කියලා. ඊට පස්සේ තමයි විපාක විඳින්න පුළුවන් අපිට. විපාක විඳින්න පුළුවන්. එතකොට කටබුන ආහාරය නිසා රූපය හැදෙනවා කියන තැනදී කියනවා මේ යතහ භූත ස්වභාවයට අරගෙන යනවා. යතහ භූත ස්වභාවය කියලා කියන්නේ ධාතු ස්වභාවයක් තියෙනවා. පංච මහ භූතයි. එතකොට තව පැත්තකින් ගත්තා නිර්ගු ස්වභාවය වගේ ස්වභාවය. ඉලෙක්ට්‍රොනික ස්වභාවයක් තියෙනවා. දැන් ඕනම අපි භෞතික වස්තුවක් බෙදාගෙන 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 ගියොත් අපි එනවා පරමාණු කියලා දැනගන්න. තස පරමාණු කියන එකක් බෙදාගෙන 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 ගියාම ඒක හම් වෙනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා. ඒක ඉලෙක්ට්‍රෝන කියන මට්ටමට එනකොට තර විදුලිය. එතකොට මේ ඕනම දෙයක යථාභූත ස්වභාවය එහෙම එකක් නම් තියෙනවා. එහෙම එකක් නම් තියෙනවා. එතකොට එහෙම තියෙන තැනක ලෝකයක් තියෙනවද? ලෝකයක් හදන්න බෑ. ලෝකයක් නැවෙන්නේ. එහෙම ආන්න ඈ මොකද්ද ස්වභාවය තියෙන්නේ මේක අවස්ථාවට හදා ගන්නවා කියන එකක් කියන්නේ ඒක ලෝකේ ස්වභාවයක් හදා නෑ එහෙම ධර්ම ධාතු එහෙම ස්වභාවයක් තියෙනවා ඒක තියෙන අවකාශය ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියලා පංච මහ භූත කියන ස්වභාවයක් තියෙනවා එතකොට අපි උප්පත්ති වශයෙන් එන්නේ අපිට පෙනෙන ඇහැට පෙනෙන මේ වගේ රූප ටිකක් තියෙන තැනකට නෙමෙයි ඈ විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් ඇවිල්ලා නාම රූප වෙලා මේ ඇහැ කන දිව නාසය ශරීර කියන ආයතන ටිකක් හැදෙනකොට අවකාශයේ වටපිටාව තියෙන අවකාශ ධාතුව අන්න අර පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු ස්වභාවයේ අහුරාගෙන තමයි අවකාශ ධාතු තියෙන්නේ එතකොට ඒ ඕනම තැනක මේ ඇහෙන් බලන බලන ගාන මොකක් හරි හැඩයක් වෙන්නේ. මේ ඇහෙන් බලන බලන ගානේ එක එක හැඩසටහන් හම්බ වෙනවා. එතකොට අපිට අවස්ථාවට තමයි මේ ඇහැ නිසා තමයි එක එක විදිය රූප කියන දෙයක් ලැබෙන විදියට පේන්නේ. එතකොට අපි කියමුකෝ දැන් මට යම් රූපයක් හැදිලා යම් රූපයක් පෙනිලා අතිශය දුකෙන් ඕනේ නම් මගේ විඥානය ගිහිල්ලා හීන ධාතුවේ තමයි පිහිටන්නේ. හීන ධාතුවේ විඥානයේ පිහිටිය නිසා ආයතන ටික හැදෙනවා. ඒ ආයතන වලට ලැබෙන රූප පවිතු හැමදා. මෙසක පවිතු ආයතන ටිකක් තියෙන තැනකට මං ගිහිල්ලා ඉපදිනව නෙමෙයි. අපි කියමුකෝ මට ඕනේ දැන් ප්‍රණීත විපාකයක් ලැබෙන්න ඕන. දකින්න හන හැමතැනකම සතුටු වෙනවා කියතු විඥානයේ ගිල ප්‍රණීත ධාතුවක පිටන ධාතු ස්වභාවයන් තියෙනවා. එතකොට මේ ධාතුව නිසා මගේ ඇහැ හැදුනහම ඇහි මවල පෙන්වන රූපය හැම වෙලාවම ප්‍රියජනක හදලා දෙන රූප. ඒතර කියලා දිව්‍ය ලෝකෙ කියලා. පොඩි වෙනස්කම් තියෙනවා තමයි ඇහි වෙනස්කම් නිසා සාමාන්‍ය මොකද මේ මිනිස්යාගේ හැම කෙනෙකුම මට්ටමක ගත්තා මේ ඇහැ මේ මට්ටමේ කර්ම කාමලෝකයේ මිනිස් කියන මට්ටමේදී මේ ඇහැක තියෙන හර්ට් සංඛ්‍යාවතේ එකයි ඔක්කොගේම ඇහැක තියෙන හර්ට් සංඛ්‍යාවතේ එකයි. එතකොට තිරසංගත සත්වයන්ගේ 60 හසු වෙන හර්ට් සංඛ්‍යාවතේ වෙන එක. ඒකයි ඔබතුමිය දෙන්නගම දැන් සමානයි. ඔබතුමියට
ටිකක් හොඳට වැඩිපුර භාවනා කරලා 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 හිත දිනු කළ ධ්‍යානයක උපදව කරන ටග්ගල උයහේ හර්ට් සංකේතය වෙනස් වෙනවා. මේ වස්තු විනිවිද දකින්න පුළුවන්. ආකාශයේ රූප පේනවා, දෙවියෝ පේනවා මෙතන ඉඳලා. එතකොට ඇයි මෙච්චර කල නොපෙනුණු රූප දැන් පේනවා නා? ඒ පෙවුනේ මොකක්ද? මේ ඇහැ සිවුම් වෙච්ච ගමම මේ ඇහැට පුළුවන් ඊට පස්සේ තියෙන රූප කලාප ගෝචර. දැන් සමාන නැහැ. ඇයි? එකට උපන්නොට දැන් මෙතන කර්මගතිය වෙනස් වෙනවා. දැන් මෙතන තියෙන බ්‍රහ්ම මට්ටම. ඕකට කියනවා මොකද්ද? මේ දිබ්බ චක්කු දෙවියන්ගේ ඇහැ. දෙවියන්ගේ ඇහැ මට්ටමටපත් වෙලා හිත දියුණු කර. හිත දියුණු කරනකොටම මේ හිත වෙනස් වීමත් එක්ක මේ ආයතන වෙනස් වෙනවා. මයිකෙනක සූත්‍රයක් තියෙනවා. සංකලේශී සූත්‍රයක පොඩක් බලන්න පුතේ. බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට කියලා භාවනා කරනකොට ඔන්න කාලයකදී භාවනා කරනවා. භාවනා කරනකොට ධ්‍යානයේට පේන ආලෝකය ටිකයි. ආපහු නැති වෙනවා. ආපහු හිටපු ගමන් භාවනාවකට ආලෝකය ගොඩාක් ආයෙත් ටිකක් නැති වෙනවා. ආයෙත් ටිකක් යනකොට ධ්‍යාන නැහැ රූප පේනවා පොඩි රූප. ආයෙත් ටිකක් බලනකොට ලොකු රූප. මොකද කියලා බලනකොට සමාධිය අඩු වෙනකොට ඇහැ පොඩි වෙනවා, ඇහැ පොඩි වෙනවා රූප පොඩි. සමාධිය වැඩි වෙනකොට ඇහැ ලොකුන, ඇහැ වෙනවා රූප ලොකු. මේ අපි හිතනට වඩා ලොකු ශේත්‍රයක් මේකේ තියෙන්නේ. ඈ අපි මේ ආයතන ටික ඇතුළේම හින්දා හොඳට නිකමට හිතනද ටැංකියක් ඇතුළේම ඉපදිලා ටැංකියක් ඇතුළේම හැදිලා වැඩිලා ටැංකියක් ඇතුළේම ජීවත් වෙන කෙනෙක් ටැංකියක පිට යම කිව්වොත් පිළිගනේද? පිළිගන්න පුළුවන්ද? ඇහැට ඇහත් රූපියක් ගැන කවදාවත් දන්නේ නැතු ඇහත් රූපියක් දෙකට පස්සෙන් උපන්න චක්කු විඥානය උපන්නට පස්සේ පෙනෙන තැනකින් පෙනීම ලබාගෙන එබඳු තැනක ගනුදෙනු කළ ජීවත් වෙන අපි අපිට ඕකෙන් පිට යමක් කිව්වොත් නෑ රූපේ මෙහෙම තැනකින් හැදිච්ච එකක් කියලා අපි පිළිගන්න කැමති නෑ, පිළිගන්නේ නෑ. ඒකයි මේ ප්‍රශ්නේ. අපි හැම වෙලාවෙම ඇහත් රූපයක් දෙක තියෙන තැන හැදිලා ඉවරයි, ඊට පස්සේ චක්කු විඥානය උපන්නට පස්සේ පෙනෙනවා හැදිලා. උන දැන් දන්නවා පෙනුනට පස්සේ පෙනෙන දේ හොඳයි නරකයි කියලා හිතලා මේ ඇලිලා ගැටිලා තියෙන දේම පෙනුණා කියලා අපි මේ හිතාගෙන ඉන්නේ. මෙහෙමයි රූපේ තිබුණේ, මෙහෙම තියෙන රූපේකුයි අපිට පෙන්ලා තියෙන්නේ කියලා හිතලා තියෙනෙත් අපිනේ. නැත්නම් අපිට කිව්වොත් ඒක කොහොමද? ඈ අපි ඉතින් ඕක කලින් කියලා දුන්නා නම් මේ ඇත්ත ඌ විදිහට මෙන්න මෙහෙම හදාගත්ත රූපිකු උඹට පෙන්නේ කියලා දුන්නා නම් කල්ලෙත් උඹට. එහෙනම් අපි රූපය අනිත්‍ය පේනවා. අපිට එහෙම කියලා දෙන්න කෙනෙක් ලෝකේ නැහැනේ. ලෝකේ ඔක්කොමල ඉන්නේ ඇහෙන් හදාගත්ත මේ විදිහට ආහාරයෙන් හදාගත්ත රූපිකු ස්පර්ශක උඹට පෙන්නේ කියන එක කියලා දෙන්න කෙනෙක් ලෝකේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේලා නැත්තම් ලෝකේ අඳුරක් කියන්නේ කවදාවත් මිදෙන්න බෑ කියලා කියන්නේ. කල්ප කෝටි ගානකින්වත් මේක පෙන්වන්න කෙනෙක් ඉන්නේ නැහැ. හැමෝම ස්පර්ශය නිසා රූපේ හැදුනට පස්සේ ඒක දන්නේ නැතුව ඒ ඇහත් රූපය දෙක තියෙන තැන හිත පෙමුනහම පෙනෙනවා කියන තැන ඉඳලා තමයි ඔක්කොම කතා කරන්නේ. එතකොට තියෙන දෙයක් හම්බ වීම, තියෙන දෙයක් එක ජීවත් වෙලා තියෙන දෙයක්ම මරලා යනවා කියන කුතුහලයක් නෙමෙයි. ආයිත් ඔයා ඒක එතකොට අවිද්‍යාව පත්‍ය සංඝාරය. හැම වෙලාවෙම හිතන කියන හැම දෙයක්ම අවිද්‍යාව ප්‍රත්‍යමයි තියෙන්නේ අපිට. ඒ තියෙන දෙයකට අපි හිතන්නේ කියන්නේ කරන්නේ. හොඳයි යම් වෙලාවක ආහාරය සහ හදාගත් රූපෙකුයි මම මේ දකින්නේ කියන අවබෝධය තියාගෙන ඕන දෙයක් හිතන්නකො කියන්නකො කරන්නකො. ආහාරය යනකොට නැති වෙනකොට නැති වෙනවා කියන එක තියෙන. එතකොටම අවිද්‍යාව නිරෝධය කියන එක වෙලා එක තැනයි තියෙන්නේ. චර අවිද්‍යාවක් ඇතුලේ අපි ඉන්නේ මේ ටැංකිය ඇතුලේ. හැමදාම ආයතන ටිකෙන් ඇතුලේ පෙනීමක් ඇති වුණාට පස්සේ තමයි පෙනුණා කියන දේ අරගෙන නිගමනය කරලා තියෙන්නේ අපි. මේ පෙනෙන දේ දකින්න ඉස්සෙල්ලා තිබුණු දෙයක් කියලා හිතලා තියෙන්නේ තුරුණාට පස්සේ. ඒ විදිහට එතකොට ඒ වගේ දැකීමකට කියන මොකද මිච්ඡා සංකල්ප. වැරදි සංකල්පය කියලා. මොකද ඇත්ත ඇත්තේ නෙමෙයි. අපි හිතන කියන කරන ඔක්කොම කර්ම වෙනවා. එතකොට මේ ස්පර්ශය නිසා රූපය හැදෙනවා කියන ප්‍රධානම තැන තමයි කාම භූමිය කෙනාට තියෙන ලොකුම අවස්ථාව. ඊට පස්සේ ස්පර්ශය නිසා පෙනෙනවා කියන තැන කවබෝධයෙන් තමයි රූප රාග කියන කෙලෙස ගෙවෙන්නේ. අපි දැන් කියවනේ ආහාර නිසා රූපය හැදෙනවා කියලා. එතකොට ආහාර නිසා රූපය හැදෙනවා කියන එකෙන් අපි
මහපොළුවේ මිදෙනවා. ඒ කියන්නේ අපිට පෙනෙන දේ පොළුවේ තිබුණ සතර මහා ධාතුවේ තිබිච්ච එකක් පෙවුනේ අපි ආපහු යනකොට පෙවුන දේ තියෙනවා කියලා පෙනෙන දේ ධාතුව පැත්තට බැඳිලා තියෙන එක අයින් වෙලා ඇහෙන් උපද්දපු කුකුයි පේන්නේ කියලා මේ පෙනෙන සිද්ධිය ගැලවිලා එනවා අහකට. මම කියන එක තේරෙනවා. දැන් මේ පෙනෙන සතහන අපි ඔක මෙහෙම කිව්වොත් අපි හිතාගෙන ඉන්නේ මේ පෙනෙන හැඩ සතහන් ටික තියෙනවනේ. මේ හැඩ සතහන් වල හැටියට දැන් පොළවේ තියෙන මැටි ටික නැත්තම් පටිඝාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුව මේ ආකාරවල රූප විදිහටම තියෙනවා කියන තැනකින් දැන් මේ අපි හිතාගෙන ඉන්නේ. එතකොට එහෙම රූප තියෙනවා අපේ ඇහෙන්. ඇහැ තියෙන හින්දා ඒ රූපේ ගාවට ඇහැ අරගෙන ගියාම ඇහත් රූපය දෙකෙන් හින්දා හිත උපන්න. එතකොට රූපය තේරෙනවා. කොහොමයි දැන් අපි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ රූපයේ තියෙන දෙන ගැහහකට යනකොටම හිත නැති වෙනකොට පේන්නේ කියන දරකින් හිතාගන්නේ ආපවෙන්න පුළුවන්. ඒ කියන රූපේ ආපව රූපේ තියෙන දට ආහාරගෙන ආවහම හිත ඊට අනුගත උපදින හඳුන ආයෙ පේනවා කියනකොට හැමදාම අපි දැකපු රූපේ බාහිර තිබ්බ එකක් දැක්කේ කියන නිමිත්තු තියෙනවා. දැක්කට පස්සේ ඒක දැම්මට පින්න හැබැයි අතට ගියාම බලන්න පුළුවන් කියලා නිමිත්ත ඉතුරු වෙනවා. ඒක ඔක තමයි අන්සෝ. ඕකේදී වෙන දෙයක් තමයි මොකක්ද දන්නවද? දෙකලවර හිටිනවා. අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ කියලා දෙපැත්තේ නිමිති හිටිනවා අපිට. ඔකට කියනවා ගති ආගති. යනවා එනවා. ආගති කියන්නේ එනවා, ගති කියන්නේ යනවා. යන එන තැන්වල සටහන් හිටිනවා. තේරුණා නේද? යන එන තැන්වල සටහන් හිටියාම තියෙන දෑරත්ත මොකද කියලා දන්නවද? චුටි උප්පත්ති වේ. ඉපදීම වැරීම දෙකෙහි දෙන්නේ තියෙන ප්‍රශ්නයක. හරි, දැන් ඔය අපි කතා කරේ බුදුරජාණන් වහන්සේ දේශ කර දර්ශන නෙමෙයි, ඔය අපේ දර්ශනය අපි නැහැ. හරි, නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්පූර්ණම තමන්ගේ පැත්ත. බබයක් වුණ ශරීරයෙන් ලෝකේ මහණෙනි, ලෝකයක් ලෝකේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් ලෝක නැති කරන මගත් බම්බියක් වුණ ශරීරෙම පනවන කියලා තමයි ලෝකච්ච පඤ්ඤාපේමි, ලෝක සමුදේච්ච පඤ්ඤාපේමි, ලෝක නිරෝධච්ච පඤ්ඤාපේමි, ලෝක නිරෝධගාමිනී පටිපදච්ච පඤ්ඤාපේමි. ලෝකය කියනකොට ඇහැ ලෝකයේ, රූපය ලෝකයේ, චක්කු විඥානේ ලෝකයේ, කන ලෝකයේ, ශබ්දේ ලෝකයේ, සෝත විඥානේ බලන්න මේ ඔක්කොම පනවල තියෙන ලෝකෙ කොහෙන්ද? බම්බියක් වුණ ශරීරෙ ලෝකේ පනවල තියෙන ලෝකේ කියලා විස්තර කරන මොකද්ද? රූපේ, චක්කු විඥානේ, කන, ශබ්දේ, සෝත විඥානේ. එතකොට බම්බියක් වුණ ශරීරෙම මේ ඔක්කොම පෙන්නලා තියෙනවා. මේක ඇත්තටම බොහොම සියුම් දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒ පෙන්නේ මෙහෙම අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරාණ රූප බලන තණ්හාව තියෙනවානේ. ආපහු රූප බලන්න ඕනේ කියන තණ්හාවට මේ තෘෂ්ණා නැමැති වඩුව රූප හදන්න පුළුවන් මැෂිමක් හැදුවා. දැන් මට පෙර ජීවිතයේ රූප තණ්හාවක් තිබුණානේ. කියන රූප දැකලා මේ වගේ රූපයක් මට තියේ නම් කොච්චර හොඳද කියලා හිතුණා නම් අපි නිකවට මෙහෙම ගමුකෝ. දැන් මේ ඇහි මන් රූපයක් බලලා අනේ මට මේ වගේ රූපයක් බලන්න තියේ නම් කියලා මම තණ්හාව ගැති කරගත්ත කියන්නකෝ. හරි, දැන් ඒ තණ්හාව තියෙන මොකේදද? මේ වගේ රූපයකටනේ. හරි, එතකොට ওই වගේ රූපයකට මම තණ්හා කළාට පස්සේ මේ තණ්හාවෙන්ති වඩුවට වෙනවා මෙහෙම වැඩක් කරන්නේ. මේ වගේ රූපයක් හැදී මේ වගේ ඇහක් නැත්, මේ වගේ ඇහක් හැදුවේ මේ වගේ කයකින්, මේ වගේ කයක් හැදුවේ මේ වගේ ආහාරකින්, මෙන්න මේ වගේ ආහාරයක් දෙන්නට උපද්දවන්න වෙනවා. විඥානේ බැස ගන්නවා මේ වගේ ආහාරයකින් යැපෙන කයක් තියෙන තැනකට. විඥානේ බැස ගන්නවා. බැසගත්තට පස්සේ ඒ රූපය හැදෙන්න කන්න බොන්න ආහාර දෙන්න වෙනවා. දෙනකොට මේ වගේ කයක් හැදෙනවා. ඒ වගේ කයක මේ වගේ ඇහක් හැදෙනවා. ඒ ඇහෙන් මෙහෙම රූප පේනවා. එතකොට විද්ද හැකි. එහෙම තමයි දෙන්න වෙන්නේ. නැත්නම් ක්‍රමයක්. හරි, අපි මෙහෙම කියමු. හොඳට කුෂ්ටයක් තියෙනවා. කුෂ්ටය හොඳට කහනකොට ෂා හරි සතයි අප්ප කුෂ්ටේ කියලා කිව්වොත් දැන් මේ කුෂ්ට කහනකොට එන සැපය ගන්න නම් කුෂ්ටයක් හැදින්නම වෙනව නේද? එයා ඉබේමයි ප්‍රාර්ථනා කරලා තියෙන කුෂ්ටේ. එයා සැපේ විතරයි ප්‍රාර්ථනා කරන්න ඕනේ. මත් ෂා මේ වගේ සැපයක් තියෙනවා හොඳයි කියලා හිතුවා කියන්නකො. එයා ඉබේම ප්‍රාර්ථනා කරලා තිනවා මට කුෂ්ටයක් තියෙනවා. මොකද ඔය වගේ සැපයක් ලැබෙන්න ඊගාව ජීවිතේට කුෂ්ටයක් හැදෙනවා. කුෂ්ටයක් හැදෙන්න ඒ වගේ කකුලක් හැදෙන්න. ඒ වගේ කකුලක් හැදෙන්න ඒ වගේ රූපයක් හැදෙන්න.
අන්න විඥානේ උපදින්න එකපාරට මේ සැපේ තියෙන තැනකට උපදින්න බෑ. ඒබඳු ආහාරයක් දෙන තැනක උපදිනවා. ඒ ආහාරයෙන් ඒබඳු රූපයක් හැදෙනවා. ඒබඳු රූපේ ඒබඳු කකුලක් හැදෙනවා. ඒබඳු කකුලේ ඒබඳු කුෂ්ඨයක් හැදෙනවා. ඒබඳු කුෂ්ඨය කරනකොට සැපේ අන්න දැන් ප්‍රාර්ථනාවට අනුව ලැබෙනවා. තණ්හාවට ආපෝ වේදනාව වේදනාවට තණ්හා කෙරුවා කියලා වේදනාව උපදින්න බෑනේ. තණ්හාවට වේදනාව ඇති වෙන ක්‍රමය හදලා දෙන්න. ඒකත් උස්නානගති වඩුවා ඒකම තමයි ඒ කර්මය කියලා කියන්නේ. අර ආස්වාදයේ අවියේ කර්මයයි තණ්හාවයි දෙක එකට නියන්නේ. අවිද්‍යාව ගැහිමින් තණ්හාවකින් යුක්ත වෙලා තමයි මේක කරන්නේ. හරිද? එතකොට දැන් මේ වගේ රූපයක් නම් ඕනේ තියෙන තණ්හාව තියන්නේ ඕකයි ප්‍රශ්නේ. අපිට මේ වගේ රූපයක රූපයක් නැතුව මට කෙලින්ම මේ වගේ ආස්වාදයක් ගන්න ක්‍රමයක් තියෙනවද කියලා බලන්න. දැන් රූපයක් බලලා ආස්වාදයක් ඕනේ නම් මට මගේ ආස්වාදයේ කැමති නම් ඒ වගේ රූපයක් බලන්නම වෙනවනේ එහෙනම් මට. එහෙනම් ඒ වගේ රූපය බලන්න වෙනවා නම් ඒ වගේ රූපයක් පින්න ඇහක් ලබන්නම වෙනවා. එබඳු ඇහක් ලබන්න නම් එබඳු විදිහේ කයක් හදා ගන්නම වෙනවා. එබඳු කයක් හදා ගන්න නම් ඒ විදිහක ආහාරයක් දෙන්නම වෙනවා. එහෙනම් එබඳු විදිහේ ආහාරයක් දෙන්න පුළුවන් දෙනක උපද්දවන්න වෙනවා. කියලා සාධාරණද බලන්න උකු තණ්හා වුණ මේ ක්‍රමයක් නැන්නේ දෙන්න. අපි හිතාගෙන ඉන්නවා කිසිම දුකක් නැතුව මේ සැපේ මේ විදිහටමයි අපිට ලැබෙන්නේ නැත්තේ කියලා. ඒක හැම දෙන්න බෑනේ. නේද? එතකොට ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් මම මේ කිව්වේ අපි හැමදාම සසර ඉපදිලා මැරෙනවා මැරිලා ඉපදිලා මේ ලෝකේ ඔහේ දුවනවා මිසක කවදාත් අපි ලෝකෙන් එතර වෙන්නේ නැත්තේ වෙන මොකුත් ඉඳද නෙමෙයි. ලෝකේ කියලා කියන්නේ මේ ආයතන ටික ඇතුලේ ජීවත් වෙන රෝණක් විතරයි තියෙන්නේ. ආයතන ටිකත් සංකතයි කියන එක. ඇහැ රූපද තියෙනවා නෙමෙයි ඒවද සංකතයි. ඒවද සකස් කරගත්ත ඒවා කියන නුවණක්. අපිට පොළොව තියෙනවා ඇහැ තියෙනවා ඔය දෙක තියෙනවා. හැබැයි ඒ හින්දා දකින්නකම අනිත්‍ය. දකින්නකම නැති වෙන්න පුළුවන්, විඳිනකම නැති වෙන්න පුළුවන්. හැබැයි අර ටික තියෙනවා වගේ දැනකින් අපිට වෙලා තියෙන්නේ. යම් වෙලාවක ඇහෙද සංකතයි රූපෙද සංකත. සංකතයි කියන්නේ සකස් කරගෙන. සකස් කරගෙන කියන වචන කියනකොට එයාට ඒකට ප්‍රතිපේන්න ඕනේ. මෙන්න මේ පෙර තිබුණේ නැහැ, මෙන්න මේ හේතුනේ ඇහැ හැදුනේ. පෙර තිබුණේ නැහැ, මේ හේතුනේ රූපය හැදුනේ කියනකොටම රූපය ඉතුරු වෙන්නේ නැහැ ඒකොට. එතකොට මෙයා දන්නවා මේ හේතු ඒ ප්‍රත්‍ය නැති වුණු නැති වෙන. පොළොව ඉතුරු වෙන්නේ. ආහාර නිසා රූපය හැදෙනවා කියන මේ දර්ශනයෙන් කරන්න මොකද්ද කියලා දන්නවද? පොළොව උගුල්ලලා දානවා. මම කියන එක තේරුණාද? ආහාර නිසා රූපය හැදෙනවා කියන දර්ශනය නැති කෙනාට ඉතුරු වෙන්නේ මොකද්ද? දකින්න අහන්න හිතන කියන හැම දෙයක්ම නැති වෙනවා. පොළොව විතරයි යට නැති වෙන්නේ නැත්තේ. ඉපදෙන්න තියෙන ශේත්‍රය කම්මං කිත්ත කිත විතරයි යාට කර්මයේ හැටි විතර වෙන්නේ. ඒක තේරුම් ගන්නද? ඒක පැත්තකින් දැන් ඒක ඉවරයි. නෑ එහෙම හිතන්න එපා. මම මේ උපමාවක් කිව්වේ නියම ක්‍රමයට ආව දෙන්න වෙන්නේ එහෙමනේ. කුෂ්ඨේ කහන සැපේනවද මට නිකං කකුලක් අහලා. ඒක මම උපමාවට ගත්තේ අපිට මේ විදිය රූපයක් නම් ආසවුනේ. එහෙනම් මේ රූපයේ පොළවේ තිබුණ එකක් නෙමෙයි, ඒ රූපයේ හදන මැෂින් එකක් මේ ඇහැ කියන එක කියන්නේ මම කිව්වේ. ඒ කියන්නේ මම පෙර ජීවිතේ රූප තණ්හාව තිබුණා නම්, රූපයක් ඕන වුණා නම්, රූපයක් බලලා ආස්වාදී විදිහට ඕනකම වුණා නම්, ඒ ආස්වාදී රූපයක් බලලා ආස්වාදී මට දැන් අරගෙන දෙන එකේ තණ්හාවනේ වැඩි. ඉතින් ඒ භාගයේ ආස්වාදයක් අරගෙන දෙන්න නම් ඒ විදිහ ආස්වාදයක් දෙන රූපයක් තියෙනවා. එතකොට ඒ වගේ රූපයක් පේන්න නම් ඒ වගේ රූප හැදෙන ඇහක් ඕනේ කියලා කර්මයට පුළුවන් මේ පැත්ත හදන්න මිසක මොකද මට ඒ වගේ පේන රූපයක් හදන්න කර්මයට පුළුවන් ඉස්සරලා ගිහලා පොළොව හරන්න. ඒ කියන්නේ ඈදල රූපයක් හදන එක පෙන්නන එක නෙවෙයි.
අපිට පුළුවන් ද ඒ කියන්නේ මේ කර්මයට පුළුවන් ද නැත්නම් මට රූප වෙන විදිහට ධාතු රාසි කරවන්න. එහෙම බෑ. මට ඕන විදිහ රූප වෙන විදිහේ ධාතුව තියෙන තැනක මට ඕන විදිහ රූප වෙන විදිහ ඇහැ කතලා දුන්නේ නැහැ. තේරෙන්නේ නැද්ද කියන්නේ? ඒකට තමයි ඔය ඔක්කොට වඩා මගේ මම කතා කරන මේ ටිකේ අද දවසේදී ගොඩාක් යපා එක දෙයයි ප්‍රතිසන්දියට කාම භූමියේ උප්පත්ති වශයෙන් යන්න පොළොව ඉතුරු කරගන්න එපා කියන එක විතරයි මම කියන්නේ. සතර මහා ධාතුව තිබුණොත් සතර මහා ධාතුවට ප්‍රතිසන්දි වශයෙන් යනවාම ගියොත් කබලිකාහරේ දෙන්න වෙනවාම ඒ තාක් මේ ජරා මරණ ශෝක බල දුක් දුන්නසුලි විදි මේ දාසෙන්ද බැ. ඒකෙන් කියන්නේ එක දෙයයි අපිට පොළොව ඉතුරු වෙනවා කියප එක මතකද? මොකද්ද පොළොව ඉතුරු වෙනවා කියන එක කියන්නේ? ඒ කියන්නේ ආහාර ගන්න තියෙන එක. ඈ? දැන් උන් උත්තර දෙන්නේ කවුද? මේ ඉතුරු කරගන්නවා කියන එක කොහොමද කිව්වේ මං කොහොමද කියලා මතකද? කියන්න බලන්න මන්ට. දැන් මම කල්ම තිබ්බා දැක්කට පස්සේ තියෙනවා කියලා අපිට වර්තමාන තුන් කාලයේ තියෙන අතිවා වේ වෙන නිමිත්තක් ඇති කරගෙන තමයි. ඔය එක හැදුණු දර්ශනය අපිට ඕනේ. ඒ කියන්නේ ඔය විදිහට අපි පටවිය පුතේජෝ වායුකන සතර මහා ධාතු පදාර්ථය කියලා කතා කරන පොළවේ තියෙන හැඩ තමයි මේ අපි හිතාගෙන ඉන්නේ. ඔවා කියලා තියෙන මේ පෙනෙන රූප හැඩසටහන් කියලා තියෙන කොහටද? බාහිර රූප පොළවට කියලා තියෙන. පොළවේ හැඩසටහන් තමයි මේ. පොළවේ තියෙන එක එක ද්‍රව්‍ය උදව් කරගෙන පොළවේම හැඩ ගුණ කළා මේ දින්නේ වගේ තැනකින් තමයි අපිට හිතෙන්නේ. අපි ගාව තියෙන ඇහැ අරගෙන ගිය හින්දා ඒ රූපේ ගාවට හිතේට අනුගත උපන්නේ අපිට පේනවා. එතකොට අපි ඇහැ අහකට ගත්තාම හිතක් නැති වෙහින්ද දැන් අපිට පේන්නේ නැති වෙනවා. ආයි කිල්ල බලන්න පුළුවන්. යන්නේ ඉසෙල්ලත් ගියන් පස්සෙත් මේ හැඩසටහන් පොළොවල තියෙනවා. ගියහින්ද ඇහැ උපකාරයෙන් හිත උපකාරයෙන් පෙවුණා ඇහැ හිත නැතිද පේන්නේ උනායි කියලා බලන්න පුළුවන් කියලා නිමිති හිටින එකට තමයි කියන්නේ පොළොව ඉතුරු කරගන්න. මේ පෙනෙන ඇහෙන දේවල් පොළොවේ තියාගෙන හරිද? එතකොට ඕක ඔහොම තිබුණාම තියෙන දෝෂේ තමයි අභිසංකාර විඥානේ හිදෙන්නේ. ඒ කියන්නේ ගියාට පස්සේ ගතිය ආවගති අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ. අපි ආව බස් එක අතන තියනවා, ගෙදර අතන තියනවා, අම්මලා මෙහෙ ඉන්නවා කියලා ඇතුළෙන් ඇතුළෙන් හිතනෝනේ අපිට. ඒකත් හිදෙන්නේ. ඊට පස්සේ ඕකට අපිට නුවණ තියෙන්න ඕනේ ස්කන්ධයේ උදේවැයට. ඒ කියන්නේ පෙන්නනවා කන බොන ආහාරය නිසා ඇහැදෙන මේ ඇහෙන් තමයි ආහාරය නිසා රූප ඇදෙන්නේ. ඒ කන බොන ආහාරයෙන් ඇදුණු ඇහැ නිසායි රූප කියනකොට මහ භූත පොළවේ නැත්තම් පොළව තියෙන තැනක මහ භූත ස්වභාවයේ තරංග වශයෙන් තියෙන්නේ. මේ ඇහෙන් තමයි එතන එතන අපිට රූපයක් හදන්න සමත් වෙලා තියෙන්නේ. එතකොට අපි කියමු රූපයක් හදන්න තියෙන හේතු ටික තියෙනවා ධාතු ස්වභාවයේ කර්මයේ ජේ රූපයක් ආහාරපත්යෙන් හටගත් ඇහෙන් මෙතෙන්ට ආවහම මෙතන තියෙන ධාතු උදව් කරගෙන මේ දැන් හැඩසටහන් ටිකක් හදලා තියෙනවා. දැන් ඇහෙන් හදමු මේ හැඩසටහන් ටික හිතේට අනුගතව යෙදුනින්ද පේනවා අපිට. දැන් මේ ඇහෙන් මෙහෙම රූපයක් උපද්දවගෙන ඉන්න තාක් මට හොඳට බලන්න පුළුවන් කියලා දන්නවා. දැන් මට බලන්න පුළුවන් ජීවත් වෙන්න පොළොව අල්ලගෙන ඉන්නේ මොකද? දැන් ඇහෙ මිසක පොළොවේ පැත්තේ කියලා නැහැ. මම කියන එක තේරෙනවද? මට පෙනෙන ඇහෙන බලන බලන පැත්තේ රූප පේනවා නම් පෙනෙන පෙනෙන රූපේ තග්ගල ශනිකව හදලා පෙනීමට සකස් කරලා තියෙන කවුද දැන්නේ? ඇහෙ. දැන් මේ පෙනෙන සටහන ඔසවාගෙන ඉන්නේ බලය දරන්නේ කවුද? මේ රූපේ පෙනෙන රූපේ ආහාර ප්‍රත්‍ය ආහාර. දැන් පොළොවේ පැත්තේ කියලා නෙමෙයි දැන් තියෙන්නේ. එතකොට දැන් මේක ඇතුළේ හොඳට බලනවා කතා කරනවා ඉන්නවත් ප්‍රශ්නයක් නැහැ. දන්නවා දැන් පොළොවේ මට ජීවත් වෙන්න දැන්
ඇහැ රූපය දෙක තුල මට තමයි හිතගෙන මම ඉන්නේ වගේ තැනක කතා බහ කරන මම අහකට යනකොටම ඒ කියන්නේ අපි මෙතන අහකට යනකොටම කියමුකෝ ඇහැ නැති වෙනකොටම අපි ජීවිතේ ලෝකෙම වර ඒ කියන්නේ පෙනුණු රූප ටික ඔක්කොම නිරුද්ධයි කියලා නෝනක් කරන එතකොට පැත්තකට ගිහලා සිහි කරනකොට එයා දන්නවා දැකපු අත්දැකීම සිහි කරනවා මෙහෙම සිහි කරනකොට දැකපු දේ නැහැ කියලා. එතකොට දැකපු අත්දැකීම සිහි කරනවා මිසක දැකපු දේ තියෙනව නෙමෙයි. තණ්හාව ශේෂ්ඨ නැත්ද? ඈ? තණ්හාව භූමිය නැත්ද? තණ්හාවට භූමිය නැහැ. එතකොට අභිසංකර විඥාණයට ඉඩ නැහැ. එතකොට අපි ඕනම තැනකට ගියාම දැකපු දේ සිහි කරන්න පුළුවන් හිතේ අත්දැකීම. දැන් මෙතන පස්සේ ගියාම සිහි කරන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවා ඇහෙන් රූපේ හදලා දුන්නු වෙලාවේදී ඒ රූපේ දැකපු අත්දැකීමයි දැන් මේ සිහි කරන්නේ. හැබැයි ඇහැ නැති හින්දා දැන් මේ සිහි කරනකොට තේ රූපේ නිරුද්ධයි කියලා රූපේ අතීතේ නිරුද්ධයි කියලා දකිනවා. දැන් දැකපු රූපේ සිහි කරනවා නෙමෙයි රූපේ දැකපු බව සිහි කරනවා කියලා තමයි. ඒ දැන් රූපේ නිරුද්ධනේ. අපි නිකමට ඔහොක ගත්තොත් මෙහෙම ගත්තොත් මිරිඟුව දිහා දැන් බලාගෙන ඉන්නවා අපිට අනේ වතුර වගේ පේනවා හරි ෂෝක් මේ වතුර නම් සීතල ඇති කියලා හිත හිත ඉන්නකොට අපි දන්නවා මම මේ වතුර ගැන හිතන කතා කරලා යම්තාක් හිතින් ගින් කිරින් කරන ටිකට යටින් මේ පැවැත්ම අල්ලගෙන ඉන්නේ ඇහැ රූපය දෙක කියලා දන්නවා ඇහෙන් ජලය වගේ එකක් හදලා ඒ මත තමයි දැන් මේ හිත අතුරන්නේ කොච්චර හරි දකිනවා මම ඇහැ අහකට ගත්ත ගමන්ම දන්නවා මොකද්ද දැන් මං හිතපු කතා කරමු ලෝකෙම ඔක්කොම දිය වෙලා කියලා. හැබැයි මට ජලය වගේ දැකපු අත්දැකීම සිහි කරන්න බැරි නැහැ සිහි කළ හැකි. සිහි කරනකොටත් මං දන්නවා සිහි කරන එක මනසයි මම මෙහෙම සිහි කරනකොට දැකපු සිද්ධිය ternary. ඒක ටග්ගල නිරෝධි නිවන. එතකොට අරමුණු වෙන්නේ නිවන. ඔගොල්ලෝ මෙතනට ගිහිල්ලා දැන් මේ කතා කරලා ගියා ගෙදර ගිහිල්ලා මෙතන සිහි කළොත් ඔගොල්ලෝ දන්නවා ආයතන ටික නිසා රූපේ හදලා හැදුවා ඒ ටිකයි මම නම් දැක්කේ නම් දැන් අහකට ගන්නකොට මා ආහාරය නිරුද්ධ වෙනකොට රූපේ නිරුද්ධ වෙනවා රූපේ නිරුද්ධයි නම් මම දැකපු රූපේ දැන් තියෙනවා නේ කියලා ටග්ගල රූප නිරෝධි නිවන අරමුණ වෙනවා හිතට හිතට කෙලින්ම අරමුණේ නේවන අන්න නිවන් දැකගෙන එතකොට කෙලින්ම නිවන අරමුණ වෙනවා රූපේ සිහි කරන ගම ඉතුරු එදා ඉඳන් එයාට හයියක් තියෙන එක දවසක් දැක්කොත් එදා ඉඳලා නිවන මරමුණු කළ දකින්න පුළුවන්. එක මොහොතකට දැක්කම ඒකට කියන දිට්ඨි සම්පන්නයි කියන්නේ. ඕක දකින්න ළඟම කෙටිම පාර ක්‍රමය ඕක. ඉතින් නමුත් ඕක අපිට ගැඹුරුයි අර වගේ කියන්නේ අපිට හිතෙන්නේ කීයටවත් හිත පිළිගන්න සූදානම් නැහැ. මේ ඇයි අම්මා තාත්තා දුව පුතා රන් රිදි මුතුමනි කියලා මෙච්චර ජීවත් වෙච්ච ඇත්තයි කියලා කරපු ලෝකේ ආයතනික උපදල දුන්න එකක් කියලා හිතනකොට නිකන් පිළිගන්න බෑ වගේ දැනකින් තමයි තියෙන්නේ අපිට. ඒකට තව එකක් තියෙනවා. එහෙම බරසාරකම ওই දර්ශනේ විනාශ වෙන්නේ ඔහොමම තමයි. ඔකේ බරසාරකම අඩු වෙන්න තමයි ඊට පස්සේ මේ ආයතන ටික වෙනම ඉගෙන ගන්න වෙන්නේ අපිට. මොකද අපි මෙච්චර කාලයක් දුව පුතා කියලා දරුවෝ වඩා ගත්තා එතකොට ගෙවල් දොරවල් වල මේ කටයුතු කාරණා කළා කියන අත්දැකීමත් එක්ක එහෙමනම් කොහොමද පෙනෙන එක එක අපි ගත්තාම පෙනෙනවා කියන වස්තුව ඇහෙන්නම් පෙනෙන රූපේ උපද්දේ මම කොහොමද ළමයා වඩා ගත්තේ එහෙනම් වගේ තැනකින් අපි උළු වැඩ කරන්න ගන්න එතකොට නේද ඒදි ඇත්තටම ළමයා වඩා ගත්ත නැත්තම් ගෙදර වැඩ කටයුතු ටිකක් කරලා උදේ හවස අම්මලාට වන්දනා කරලා නිදා ගන්න ඉස්කෝලේ ගියා කියන එකකුත් තියෙනවා මෙහෙන් කියන ඒ ඔක්කොම ලෝකේ හැදුවේ හැංගිය වෙන්නේ කොහොමද කියන්නේ ඒ හින්දා තමයි ආයතන කුසල කියන සිද්ධියක් තියෙන්නේ ඒ කියන්නේ මේ වගේ දර්ශනයක් කතා කරලා ඒක නුවණක් තියෙන කෙනාට ටග්ගල උතනින්ම පිහිටන්න පුළුවන් ඔක්කොම අල්ලගෙන යන්න පුළුවන් නමුත් බැරි කෙනාට බර අඩු කරන්න බෑ ඒ බර අඩු කරන්න තමයි ධම්මසංගන රූපකාණ්ඩ වගේ උගන්වන්නේ. එතකොට අපිට උගන්වන්න වෙනවා ඔයාට අහුවෙච්ච තැනක ළමයා වඩා ගත්තා කියලා අහුවෙච්ච තැනක තියෙන රූපය මොකද්ද?
අතට බර දෙමු තැනක තියෙන රූපය මොකද්ද? පෙවුණු තැනක තියෙන රූපය මොකද්ද කියලා මේ සිද්ධාන්ත රාශියක් එකට එකතු කරලා 갖ත නිමිත්තක ඔයා මෙතන ගැටගාගෙන ඉන්නේ. නමුත් මෙතන තියෙන්නේ පෙනෙනවා කියන තැනක මෙහෙම එකක්, අතට අහු වෙනවා කියන තැනක මෙතන මෙහෙම එකක්, රාශියට දැනෙනවා කියන තැනක මෙහෙම එකක් කියලා සිද්ධි ටික වෙන් කරලා දෙන්න වෙනවා. එතකොට තමයි ආ හේමනම් තමයි කියන එක හිතින් අපි නිකමට හිතමු දැන්. මට හිතෙන්නේ ඇහැට දකිනකොටම මම දරුවව වඩා ගත්තා කියලා කිලෝගානේ බරක් එක්ක ඇඟට ස්පර්ශ වෙච්ච එකයි බරයි පෙනෙන එකයි ඔක්කොම එකට වෙනවා දැනෙන්නේ. ඒ හිඳයි ඇහෙන් පෙවුණා දකින දේ ඇහෙන් උපන්න කියලා කියන්නේ කොහොමද කියන එක පිළිගන්න බැරි වෙන්නේ මට. එතකොට මේව ඉගෙනගෙන කලින් තිබුණා නම් එයා ටක්කල මේ දර්ශනය ඔරොත්තු දෙනවා. එතකොට එහෙම දර්ශනය කියලා දීලා බැරි වෙන කෙනාට තමයි ආයතන කුසලතාවය ඇතුළත නිබර කරලා දෙන්නේ. එතකොට එයා උගන්වන්න වෙනවා වෙන මේ දර්ශනය කියලා දීලා ඇහැට පේන රූප ආයතනය කියන්නේ මොකක්ද කියලා. හැම වෙලාවෙම ඇහැට පේන රූපය මම කියන්නේ වතුරක වැටිලා තියෙන ඡායාවක් ගත්තාම. ඡායාවක් ගත්තාම අපි එබුණොත් අපේ මූණ පෙනේ, ළඟපාත තියෙන ගහක් ගොඩ නැගිල්ලක් වැටේ. ඡායා රූපය දිහා බලන්න. ඡායා රූපය කියලා කියන්නේ වතුර නෙමෙයි. වතුර කියන්නේ ඡායා රූපය නෙමෙයි. ඡායා රූපය කියන්නේ පෙනෙනවා විතරයි. කවදාවත්ම අල්ලන්න බෑ. අල්ලන්න කියලා අත දැම්මොත් අත ගිල්ල වතුර හැපෙනවමසක ඡායාව හැපෙන්නේ නැහැ. ඔන්න උබඳු රූපයක් ඡායා රූපය. මේ ඇහැට පෙනෙන රූපය අපි ඇහෙන් උපද්දුවා කියන රූපය ඔන්න ඔය වගේ රූපෙකුයි කියලා රූප ආයතනේ වෙන් කරලා උගන්වන්න ඕනේ. හරිද? ඊට පස්සේ අත ගිහින්න වතුර හැපෙයි අපි කියමු. ඊට පස්සේ ධිට්ඨියක චිත්‍රයක් ඇද්දෝ චිත්‍රෙ පේන්න තියනවා, ධිට්ඨිය පේන්න නැහැ. අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ, ධිට්ඨිය අහුවෙනවා. ඒ වගේ මම දැන් මේ පේන දෙයට අත දැම්මොත් මට පේන දේ නෙමෙයි අත වදින්නේ අන්න පටිවි ධාතුවේ. ඔන්න ඔය වගේ පෙනීමට අයිති මාර්ගයේ දැකීමට අයිති නැති තැනකුයි අත වදින්නේ කියලා පෙන්වුවාම පෙනෙන දේ වදින දේ අයු වුණාම මෙච්චර පෙන බරක් තියෙන මේ පෙන දේ ඉස්සුව කියන මොඩකම අතහැරෙයි. එතකොට මේ දර්ශනේ නිබර වගේ තැනකින් ගන්න වෙනවා. තේරෙනවද? මම කතා කරන දර්ශනේ වැරදි නෑ. දර්ශනේ ගොඩාක් සියුම්. හරි. හැබැයි අපේ මනස රළුයි, අපේ මනස හැදිලා තියෙන්නේ අසුචි ගෑවහම දුක් වෙන මනසක්. අසුචි කියන්නේ ගතයි. ඊට පස්සේ ඇඟේ ගෑවිලා අපිරියයි, හිතට කැතයි වගේ දැනගින්. නමුත් ඒකේ ගඳ දැනුන එක තවර ඇඟේ ගෑවෙන එකට අයිති නැත්තම්, ඇඟේ ගෑවෙන එක ගඳට අයිති නැත්තම්, ඒ ගෑවෙන එකයි ගඳ සුවඳයි දෙක සිහි කරන එකට අයිති නැති වුණා. ගෑවිච්ච තැන පොට්ටබ්බේ පොට්ටබ්බ මත්ත ඒකට ගඳට චුට්ටක්වත් අයිතියක් නැහැ. ගඳ ආපු එක මේ ගෑවිච්ච රූපෙට ගැට ගැහෙන්නේ නැහැ. මෙච්චර දුකද දෙයක් ගෑවිලා කියලා දුක් විඳින්න බෑ රහතන් වහන්සේ නමකට. ඒ කියන්නේ නාසයේ තියෙන ශේෂ්ත්‍රිය කයට අයිති නැහැ. කයේ තියෙන ශේෂ්ත්‍රිය නාසයට අයිති නැහැ. අපි මේ අවිද්‍යාව නිසා නාසයට දැනෙන එකයි කයට ගැටෙන එකයි දෙක එකට ගෑවිලා ඊය මේ බලන්න ගත කියලා මේ ගතත් එක්කනේ මේ අපිරියව තියෙන්නේ. ආන් ඒ වගේ අපේ මනස රළු හිඳයි මම මේ කතා කරන දර්ශනේ උරුතුරු දෙන්නු නොමුරුතුරු දෙන්නේ. හැබැයි මම කතා කරන්නේ මේ දර්ශනේ බොහෝ සියුම් මානසික මට්ටමක. ඒ කියන්නේ මම කතා කරන්නේ ඒ කියන්නේ මේ ගෙඩි පිටින් දකින ලෝකයක් ඇත්ත වෙලා ඒක ඇතුළේ විදර්ශනා කරනවා වගේ තැනකට දකින්න හරි අමාරුයි. බොහෝම ඉතාමත්ම සියුම් 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 හරියට මේක 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 ඇත්තටම හරියට අර කිරීදී කිරි වතුරයි බේක් කරන් කලන්නේ මැෂින් එකකින් මොනතරම් සියුම් ආන් ඒ වගේ සිද්ධියක් මේ එකට පැටලලා තියෙන ආයතන ටික හිමින් බේරලා යන සිද්ධියක්. ඔය ඔක්කොම බේරෙන ඔය ඕව ප්‍රශ්න නෙමෙයි කියන තැනකින් දමල ගහලා උදේවුවේ වෙන ඥානේ බලන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් අපි විතර්ක වැඩි වුණාම පෙනෙනදී කොහොමද හැතුව වෙන්නේ, එහෙනම් දරුවෝ වඩා ගත්තේ කොහොමද වගේ තැනකින් අපි විසිරෙනවා. ඒ වෙලාවට ඒකට උත්තර සාධාරණීක සාධාරණව Tamanṭa සපයා ගන්නතු යන්න බෑ.
තමන්ටම සපයා ගන්න වෙනවා. නැත්නම් ඒකට උත්තරයක් යට ඕන වෙනවා. නැත්නම් එයාගේ හිත නිකන් මේ මම බොරුවක් කරනවා වගේ තැනකින් පස්සට අදිනවා. ඒ වගේ එකකදී තමයි ධම්මසංගණ ප්‍රකරණ වගේ ප්‍රකරණ වලදී රූපකාණ්ඩ කඩලා බෙදලා බෙදලා ඇයි ඔහොම තියෙන්නේ? දිට්ඨි දිට්ඨමත්ත දකින්නවා කියන්නේ වර්ණ රූපයක්. මහා භූතයි ටීවී එකේ පේන රූපයක් වගේ කියලා ඒක උපාදාය රූපයක් කියලා ඒක වෙන් කරලා. අර ඔය නිලිත ප්‍රශ්නේ එහෙම තියෙන්නේ ලුණු කරේ තියාගෙන යන්න පුළුවන්ද කියලා අහන්නේ. ලුණු කියන්නේ රසක්. රස කරේ තියාගෙන යන්න පුළුවන්ද? එතකොට කරේදී කරට දැනෙන්නේ මොකද්ද? බර. ඇහැට පේන්නේ සුදු පාට කැට. සුදු පාට පේන චිත්‍රයේ ඇහැට පේන එක. ඒකයි තියනේ කරේ තියෙන බරට. කරේ තියෙන බරයි තියනේ අර සුදු පාට පේන එකටයි දිවට දැනෙන රසටයි. දිවට දැනෙන ලුණු කියන රසය වෙන් කරනවා බරෙනුයි පාටෙනුයි. කැට කැට පේන රූපෙන්. කැට කැට පේන රූපය වෙන් කරනවා රසෙනුයි බරෙන්. කයට දැනෙන බර වෙන් කරනවා රසෙනුයි පෙනෙන පෙනෙන දෙක ලුණුකෝ මම කියවක තියෙනවා සිවුම් මං ඒකයි මං කිව්වේ මේක සිවුම් භවය තම භාග්‍යය අන්න එහෙම තමයි කියන්නේ මේක නමුත් කාය විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි ජීවා විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි චක්කු විඥාණයෙන් දැනගන්න අත්දැකීමයි තුනම එකතු කරලා ලුණු පිටියක් කරේ තියාගෙන යන බරේ දුක විඳිනවා ලෝකේ මම මේ ලුණු මිටිය මෙච්චර දුරක් අරගෙන ආවා අම්මේ කියලා ඇත්තටම දුක් විඳිනවා. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ බර භාරනික්ෂේපන සුඛම් බර බහත බිම සැප. ආයතන ටික වෙන් කළා එච්චරයි. ආයතන ටික වෙන් වෙන්න කද්දිම ඔච්චර ඔය එකක් එකක් කළත් අපි ආයතන වෙන් වෙන මේ මනසකට ගේන්නේ අන්තිමට එන්නේ බොහොම වෙන් කළා මෙතෙත් මේ ස්කන්ධයෙන් උදේ වැදන්න නෝනේ ආයතන ටික වෙන් කළා පෙන්නනෝ වේගෙ ඒකයි මම කිව්වේ මේ මේ මෙච්චර සියුම් ගැඹුරු දර්ශනය ඒ කියන්නේ නිවන් දකින්න නිවන් මාර්ගයේ කිලෝමීටර් 100ක් නක් දිගයි නක් අපි ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 100ක් දිගින් නිවන් පුරේ තියෙන මේක මේ කෙටි පාරක් කිලෝමීටරයක්වත් නැති තරම් තුරකින් දෙතන මහවතක් වගේ එකක් එච්චරට කෙටි හැබැයි බරක් තියෙනවා බර හැබැයි ලුණු වල කියන්න බෑ ලුණු වලට බර නැහැ ඒක කාය විඥානිය අධ්‍යක්ෂයි. හැබැයි මෙහෙස තියෙනවා. ඔය දෙක කාය විඥානේනේ. ඒක කාය විඥාන. ඒ විහිද දුක් විඳින නිවිතීටින් නැනේ යාට. මොකී පරිද්ද දුක් විඳින්නේ හිතලා. මේ බර ලුමෝල කියලා සිහි කරන්න හෝ රස හෝ පෙනෙන දේ හෝ සුදු පාට කැට ගොඩක් උස්සගෙන ආව රස නැත්තම් සුදු පාට කැට ගොඩක් උස්සගෙන ආවනේ කියලා ඕක කිව්ව හැකියි. එක්ක රස ගැට ගහලා මෙච්චර රස ගොඩක් උස්සගෙන ආවනේ කියලා ගැට ගේ කොයි දෙකෙන් කිව්වොත් මේ බරට නමක් නැ ආයතනයක් තනු වුණාට පස්සේ උසවන්න බැහැ. ඒ ගැට ගැහිල්ල වෙන්නේ පොළොවේ එකතු වුණොත් තමයි. පොළොවේ තිබ්බොත් ওই පොළොවේ තියෙන ගති ටික ඔක්කොම අපිට බලන්න අහන්න පුළුවන්. ආහාර නිසා රූපය හැදෙනවා කිව්වහම රූපයක් බලන තැන කනබුන ආහාරය ගැහැදලා එහෙම මෙහෙම රූපයක් හදලා තියෙනවා. එහෙනම් සද්දය අහනකොට ආහාරය කනෙන් නම් සද්ද රූපය හදලා තියෙනවා. දැන් එතකොට ඇහත් නැහැ මේකත් නැහැ. මේ දෙකම අතහැරෙනවා. කිල්ටග්ගලා ආයතෙන් ටිකක් වෙන් වෙනවා උපද්දවාගෙන තියෙන තවමයි කියන දැනකට. අපිට ඔය බර තියෙන ඒ කියන්නේ ආයතන ටික නිසායි මේ රූප හදලා තියන්නේ කියන තැනක් අපිට දකින්න බොහෝම පහසුයි. පහසුයි. දකින්න පුළුවන්. අපිට දකින්න බැරි අන්න අර වගේ ආශ්‍රව වල අධ්‍යක්ීම නිසා. ඒ කියන්නේ මේ දර්ශනය
තිබුණට එහෙම නම් කොහොමද මං ඉස්කෝලේ ගියේ එහෙම නම් කොහොමද මං යාළුවෙක් රණ්ඩු කරුවේ ඈ කොහොමද මං කෑවේ බිව්වේ කියලා වගේ තැඟුලින්නේ අපිට එන්නේ විතර්ක මේ ලෝකේ ඇත්ත වෙලා ඒ එතකොට අර වගේ ආයතන ටික වෙන් කරලා උගන්වන්න දුනා ඊට පස්සේ මොකද මංගේ දර්ශනය කියන කතා කරන්න ඕන කතා කරලා තේරුණොත් හරි කොඩ නොතේරුණොත් දෙන්න මොකද කරන්නේ දර්ශනය වෘත්ත දෙන විදිහට ඒ කියන්නේ මේ ලෙඩේට බෙහෙතක් කරන්න ඕනේ මේ ඔපරේෂන් එක කරන්න ඕනේ හරිද ඔපරේෂන් එක කරන්න බෑ ලෙඩට දිය වැඩියා එතකොට මොකද කරන්නේ මේ ඔපරේෂන් එක කරන්න ඉස්සෙල්ලා මේ ලෙඩේ හොඳ කරන්න වෙනවා ඒතකොට ඔපරේෂන් එක කරලා ඒ ලෙඩේ හොඳ කරන්න යෝනේ නමුත් දෙන්න වෙනවා මොකද ඉස්සෙල්ලා දිය වැඩියවට බෙහෙත ඕනේ දිය වැඩියව නෙවෙයි ඔපරේෂන් එක මොකද දිය වැඩියවට බෙහෙත් දුන්නාමයි තුවාලේ හොඳ වෙන්නේ එතකොටයි ඔපරේෂන් එක කරන්න පුළුවන් වෙන්නේ කියලා යනවනේ ඒ වගේ මේ දර්ශනයම යෝනේ නමුත් මේ දර්ශනය බෑ මේ ටික බැරි හින්දා ඒ හින්දා උගන්නන්න මේ ටික වගේ තැනකට යනවා අපිට හරි ඉතින් දිය වැඩියව නැතිර කෙලිම ඔපරේෂන් එක කරන්න කඩුවා ඒ වගේ මේ මේ වචන ප්‍රශ්න නෙමෙයි නගයාට මේක ලොකු ප්‍රශ්නකුත් නෙමෙයි ඒ කියන්නේ තමන් දුබලකම තමන්ට දැනට එහෙම ප්‍රශ්නයක් තිබුණා නොසලක හැරලා මේ කමන්නේ මම මේක කරගෙන යනවා කියන තැනින් කරගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳෙනවා ඒ මේක කරගෙන යනකොට මේ ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ නැහැ ඒවල එහුනේ නැහැ කියලා මේ මෙහෙන් ලෙහෙන්න තු තියෙන්නේ නැහැ මෙහෙනවා නමුත් කෙනෙක් දුබල වුණාම මේ ප්‍රශ්නේ තුල පැටලුණාම ඒක ඇත්තයි මේක කරන්න හිත යාදෙන්නේ නැහැ යාට මම බොරුවක් කරනවා වගේ තමයි එයා බොරුවක් කරගන්නවා වගේ තමයි යාට තේරෙන්නේ නමුත් මම දරුවා වඩා ගත්තා මෙව කිව්වා ඒක ඇත්ත වෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෑ මම මේක කරගෙන ගියාම ඔකට උත්තර ලැබෙන්නේ නැතයි කියන දරක මේක කරගෙන යන්න හයිය තියෙන ප්‍රශ්න ටික විසඳන නුබෝ දවසට. නුබෝ නෙමෙයි ඒක උදේ කියන රයක් කරන්න පුළුවන් උන ප්‍රශ්න විසඳන හරියට දක්ෂව කළු. එච්චර ඕනේ මෙතන බලලා අර පැත්ත බලනකොට නුවණක් තියෙනවනේ ගියේ ඇති. ඒක නේක බණපදයක් අහලිවරනකොට රහත් වෙනවා කියන තරකට මේ වේගවත් මේ දර්ශන එකතැනකින් අතහැරුණාම ඔක්කොම ඒ කියන්නේ මට මෙහෙම බලනකොට මම එහෙම හදාගත්ත වස්තුවයි නම් මට ලැබුණේ එහෙනම් මම අහකට යනකොටම කියනකොට තග්ගල මට මේ ඒ ශනේම අරමුණ වෙලා තියෙන ඉවර එයි දැන් මම ඇහැ අහකට ගන්නකොට මේක නෑ එතන කියන එක පේනවා හට යම් කිච්ච සමුදිය ධම්ම සම්බන්ධ නිරුද්ධ හටගත් දේ ඉතුරු නැතුම නිරුද්ධ වෙලා නේද කියන එක පේනවා පේන්නත් පේනවා හටගත් දේ නිරුද්ධයි කියන එක පේනවා එහෙන හැම එකක්ම මෙහෙමනේ කියලා ප්‍රත්‍යවේක්ෂ ඥානය ආපු ගමම්ම ඔක්කොම කිලිස්ටික් ගන්න එක තප්පර 10ක්වත් යන්නේ නැති හොඳ දක්ෂ කෙනෙකුට අධිකමයක් ලැබෙනවා කියන එකට ඒ කියන්නේ මේ කියන මේක ඒ කියන්නේ අපි දුබලයි නැත්තම් ඒ නිසංසක මේක ලොකු කාරණාවක් නෙමෙයි ඒ නිසයි එක දේශනාවක් අහනකොට සමහර කෙනෙක් රහත්ම වෙනවා ඔන්නේ දක්ෂම තව කෙනෙක් ඒ වගේ අනාගාම තව කෙනෙක් සකදාගාම තව කෙනෙක් සෝව තව කෙනෙකුට එහෙමත්ද කියලා බෙදුනේ ඇයි අන්න මේ වගේ ගති හොඳට බලන්න ඕනේ මෙතන මුකුත්ම බැරුව සෝවන් වෙන කෙනෙකුත් හිටියා සෝවන් වෙන්නත් දෙවිච්ච කෙනෙකුත් හිටියා රහත්මත් උනන මේ දේශනාව මේ පටන් ගන්න තැන ඉඳලා මේ තැන දක්වාම ඕනම කෙනෙකුට බලන්න තරම් දිගටම විවෘතව තිබිලා තියෙනව නේද නිවන විවෘතව ලම තිබිලා තියෙනව නේද පටන් ගෙම ඉඳලා කියන එකක් තියෙනවා කෙනා කෙනාගේ මට්ටමට දකින්න පුළුවන් වුණා. මෙයා සෝවාන් කියන තැන නිවන දැක්කා. සකදාගාම කියන තැන නිවන දැක්කා. අනාගාම කියන තැන නිවන දැක්කා. අරියත් වෙන නිවන දැක්කා. මෙහෙම නිවීම කියලක තියෙනවා තමයි කියලා විතරක් ඕනක් හදාගත්තා. දකින්න බැරි වුණා. නමුත් එතන ආදි කල්යන, මජ්ජි කල්යන, පරිවසන කල්යන මුල මැද අග තුනම එක විදිහට මෙහාපත් තිබිලා තියෙනවා මේ දේශනාව කියන එක තියෙනවා. ඒ වගේ හරි දක්ෂ කෙනෙක් ඉන්නවා නම් ඒක චිත්තක්ෂණයක් ඇති. මේ පැත්ත බලන අනිත් පැත්ත බලනකොට එයාට තියෙන මේ කතා එතකොට ප්‍රශ්න. නමුත් ඒක ඕනම කෙනෙකුට ඒක ඒ මට්ටම එනවා. මෙතන පැටලිල්ල පැටලිල්ලක් නෙමෙයි ළඟා. ඒ කියන්නේ එහෙම වෙන්නේ කොහොමද? මෙච්චර මේ මම හිටියනම් මගේ දම්මල තාත්තලා හිටියනම් මේ වගේ තැනකින් තග්ගල ආශ්‍රය එනවනේ. ඒ කියන්නේ මෙච්චර කල් ලෝකයේ ඇත්ත වෙච්ච අත්දැකීම මේකට පැටල අහනවත් එක්කම පටල ගන්නවා. සමාධිය නැති වුණාම තියෙන දෝෂය සමාධිය තියෙනකොට කරන මේ වගේ දර්ශනයක් ඇහෙනකොට ඒ දර්ශනය කිලුටු වෙන්න
ජීවිතය අත්දැකීම් පටල ගන්නෑ මේකට. තක්කල දර්ශනයම ආරම්භ කරනවා. එතකොට තේරෙනවා. සමාධිය නැති වෙනකොට කරන්නේ දර්ශනයක් අහනකොටම සමාධියක් නැහැ කියන්නේම ජීවිතේ අර හරක කාලකාලා වමාර වමාර කරනවා වගේ ජීවිතේ පුරාවටම ගත කරලා 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 කරපු අත්දැකීම් තලුමර වරා ඉන්න මනසක් නැතිය ඇහෙනවත් එක්කම ඒක සිහි කරලා මේකට ඇඳ ගන්නවා. එතකොට ඇහුවා ආහාර නිසා රූපය හැදුවා කියන්නේ එහෙමනම් කොහොමද මම කතරගම ගියේ වගේ තැනක තමයි එන්නේ. එතකොට ආපහු ඒ වගේ නිබර කරලා නිබර කරලා දෙන්න වෙන. එතකොට එහෙම නැත්තම් වෙන මේ ස්කන්ධයන්ගේ උදේවැය මේ විදිහට තේරුම් ගත්තොත් එකම එක දෙයක් විතරයි. අනිත් දේවල් නේ පොළොව ඉතුරු වෙනවා. පොළොව ඉතුරු කරන්න පොළොව තිබුණොත් අඩි සටහන් තියෙනවා. කෙනෙකුට එන්න පුළුවන් පාරේට එන්න පුළුවන් පිටපස්සේ. මම අහවල් තැන ඉඳන් ආවේ අහවල් තැනට යන්නේ කියන තැන තිබුණොත් Tamanට යන්න එන්න පුළුවන් පාර හදාගත්තා වගේම ඒ පාරේ හතුරන් හොරාතුරන්ට තෙන්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ආකාශයේ පදන්නත් ආකාශේ කුරුල්ලන්ගේ පාසට නැහැ වගේ රහතන් වහන්සේලාගේ සටහන් නැහැ. ආත කුරුල්ලේ ගුණාම ආවල් තැන ඉඳන් අවල් තැනට ගියේ මේ කුරුල්ලා කියලා ඔහුගේ සටහන් එහෙම ඉතුරු වෙනවද? නැහැ. ඒ වගේ පෙනව රහතන් වහන්සේලාගේ සටහන් නැහැ. අවල් තැන ඉඳන් ආවේ අවල් තැනට යන්නේ කියලා නිමිති නැහැ. අභිසංකාර විඥාණයට හේතු නැහැ. ගතේ. ඉතින් මේකෙන් කියන්නේ ආහාර නිසා රූපය හදා ගන්නවා කියලා අපිට පේන ශේත්‍රයේ ඇහැ කන දිව නාසය ශරීරය කියන්නේ කන නිසා ශබ්ද රූපය හදාගෙන හිත ඊට අනුගතෝ යොමේ කිඳ ඇහෙනවා. එතකොට මේ ඇහෙන ශබ්දය ශබ්ද තරංග තියෙන තැනකට හිත යොමේ කිඳ නෙමෙයි. කනෙන් ශබ්ද රූපයක් හදලා ඒ කන ශබ්දය තියෙන තැනකට හිත යොමුෙච්ච හිඳ ඒ කනින් හදපු ශබ්ද රූපයයි මේ වෙලාවේදී සෝත විඥාණය හිතට ආවුනේ කියන එකක් කියනවා. එතකොට මම ඇහුවේ කවුරුවත් දැනපු එකක් හෝ කාටවත් බැනපු බැන්න මට ආතුරක් වූ දොස්තහකට ශබ්ද තිබුණා නේ. දැනගන්න වෙන්නේ කනටම තමයි. එහෙනම් මෙයා තමයි කිත හදන්නේ. කනෙන් මොකද කරන්නේ? ශබ්ද තරංග හැමතැනම තියෙන්නේ. තරංග තියෙන තැනක කනෙන් මොකද කරන්නේ? රේඩියෝ කේම වගේ රූපයක් හදනවා. කන ශබ්දය දෙක තියෙන තැනට හිත උපන්නාම ඕනේ දැන් කනේ හදපු ශබ්ද රූපී සෝත විඥාන හිතින් අහනවා. අහලා ආවල් අපරදේ මහත්ය කිසිදුවක් නන්දාවල විදිහට හරිය හොඳයි නිකුත් ඉතින් අපි කියලා තලුත් මාර්ග. අපි ඉතින් දන්නේ සද්දයත් හදාගෙන සද්දය අහන බවත් හදාගෙන විස්තරයත් හදාගෙන නේද මේ අහන්නේ? මං අහන ඔක්කොම සංකතයි අනිත්‍යයි පටිච්චසමුප්පන්නයි නේද කියලා පේන්නේ කවදාවත් අපිට. ඉතින් පේන්නේ මම විස්තර කරන ගායකයත් ගායිකාවත් ඉන්න කෙනේ. ඒ දැකපු රූපියත් ඇත්තයි. එහෙම ආපු සද්දයත් ඇත්තයි කියලා ඔක්කොම තියනවා කියන තැනක තමයි විඳින්නේ අපි. විඳින්නේ. එහෙම විඳිනවා කිව්වට ඒව හේතු ප්‍රතිනිස නැති වෙනකොට අනේ නැති වුණා නේද කියලා දුක් වෙනවා. නමුත් හොඳට බැලුවොත් ශබ්ද තරංගයක් තියෙන තැනක කනෙන් ශබ්ද රූපය ඇහුවා හැදුවා සෝත විඥානීයට අනුගත උපන්න හින්ද ශබ්දය ඇහෙනකම හදාගත්ත ඇහුණු දේ විස්තර කළා. ආනන්දමාලේ මහත්මයා අමරදේ මහත්මයා තමයි සිද්ධ කියන බලන්න හරි ලස්සනට ඒ හඬ තියෙනවා නේද හරි ගන්න අඩුත් නැහැ වැඩි නැහැ හොඳ ਵਿਚාරයක් ඉතින් කරනවා. ඔන්න ඉතින් ਵਿਚාරයන්ගිනු දක්සයි කියලා ඒ ਵਿਚාරයත් ප්‍රොමෝට් කරනවා තමයි ඉතින්. ඊට පස්සේ බලනකොට ඔක්කොම තියෙන එකම පොඩේ බලන්න කොච්චර ගැඹුරකද ඉන්නේ අපි කියලා යථාර්ථයේ. එහෙමනම් කන ආහාරයෙන් හැදුණු කන අහකට ගන්නකොටම ශබ්ද රූපේ නැහැ. ඒ කියන්නේ ඕගලන්ට කියන්න පුළුවන් ද අපි අහපු ශබ්ද රූපය අතන තියෙනවා දැන් ඇහෙන්නේ නැහැ හිත නැති හින්දා කන නැති හින්දා හිත නැති හින්දා දැන් ඇහෙන්නේ නැහැ. හැබැයි ආපහු ගියොත් එතෙන්ට ඒක සද්දය ඇහුවේ
නැත්නම් තියෙනවා එහෙම අපිට. හිටිනවා. ඔය රූපෙටත් තියෙන්නේ සද්දෙටත් තියෙන්නේ එකම යථාර්ථයක්මයි. රූපෙට විතරක් වෙන එකකුයි ඉතුරු වෙනවා සද්දෙට විතරක් ඉතුරු වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒ වෙන ඒවා එකම එකයි. ඊට පස්සේ පටිව්‍යාපෝ තේජෝ වායු වර්ණගන්ධ සෝජා කියලා සුද්රාෂ්ටක තියෙන තැනක අර යථාභූත ස්වභාවේ තරංග ස්වභාවේ තියෙන තැනක ඒක තරංග ස්වභාවය තමයි ඔය සුද්රාෂ්ටක මත්තම කියලා කියන්නේ. කලාප කලාප සියෝ. ඒ කියන්නේ අපිට ඉදිකටු තුඩක තිතක් පෙනෙන ප්‍රමාණයක ඔය ඩොට් කෝටි ප්‍රකෝටි ගණක් තියෙනවා. ඒ සුද්රාෂ්ටක මට්ටම. ඒ මට්ටමට එනකොට තමයි ඔය තරංගයක් කියලා කියන්නේ. එතකොට ඉබඳු පාඨ ව්‍යාපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඌජා කියලා සුද්‍රාෂ්ටක මට්ටමේ කලාප ටිකක් තියෙන තැනක කර්මයෙන් හැදුණු මේ නහය මොකද කරන්නේ? ගන්ධය රූපයක් හදනවා. නාසයයි ගන්ධයයි දෙක තියෙන තැනට ගහන විඥානය උපන්නාම ගඳ සුවඳ දැනෙනවා. දැනගත්තාම ඊට පස්සේ ඒකට විස්තර කරනවා. අහවල් මල් සුවඳ, අහවල් හඳු කුඩු සුවඳ, අහවල් දුගඳ කියලා ඊට පස්සේ හොඳ එකට කැමති නරකයකට අකමැති. ඔන්න ඊට පස්සේ ලෝභ දේශ මොහ. කියලා ඊට පස්සේ ඔන්න කෙලෙස් විකාශනය වෙ තියෙන ඔක්කොම. නමුත් අපි කවදාවත් මේ ඇත්ත දකින්නේ නැහැ. අපි හිතන්නේ ওই ඇත්ත නෙමෙයි. අනිත් පැත්තට හොකි විපල්ලාස කියලා කියන්නේ. අනිත් පැත්තටම හිතන්නේ. තියෙන ගන්ධය අපි හිතන්නේ නාසියේ තිබුණත් නැතත්. ගන්ධය කියන එක කේ රූප කලාපවල තිබුණා. තියෙන මේ නහය අරගෙන ගිහිල්ලා මේ හිත අරගෙන ගිහිල්ලා ඒක ආග්‍රහණය කළා. නාසයේ හිත නැති හින්ද දැන් ඒක ආග්‍රහණය නැති වුණා. ආපහු කළ හැකි. කියලා මොකද? ඊගාවට හිතේ හිතේ තලුමරන තාම භාගයේ ගාවට යන්න බැරි වුණත් ගිහිල්ලා ගන්න පුළුවන් ගන්න යාන සංහිතමයි. ඒ කියනොත්? එතකොට තණ්හාව තව වැඩෙනවා. ඊගාව දවසේ නොගිහින් බෑ ඵලයම්මයි කියනවා. ඒත් එහෙම හිතන්නත් අරමුණු වෙනවනේ දැන්. නමුත් අර දර්ශනයෙන් හිතලා බලනකො හිතලා හිතලා තණ්හාවට වැඩෙන්න ඉඩ තියෙනවද කියලා. දැන් නාසය කියන එකෙන් අෂ්ටමක රූප කලාප තියෙන තැනක ගන්ධ රූපයක් හැදුවා. මොන දැන් එතකොට අෂ්ටමක රූප කලාප වල නාසය නැතිනම් මට සැප දුක් විඳින විදිහේ ලොකු ගන්ධ රූපයක් නැහැ. ගන්ධ කලාප තියෙන. ඒක කලාපයකින් සැප දුක් විඳින විදිහේ රූප නැහැ. මේ නාසය මොකද කරන්නේ? අර ගන්ධ සංඝටක කෝටි ප්‍රකෝටි ගණක් එකතු කරන නාසයෙන් ගන්ධ රූපයක් හදනවා. නාසයේ ගන්ධ රූපයේ තියෙන තැනට ගාන විඥානය උපන්නාම ගන්ධ සුවඳ දැනෙනවා. දැනුණාම ඒකට උන විස්තර කරනවා අහවල් සෙත් සුවඳ කියලා කිව්වා කියන්නේ. දැන් පැත්තකට යනකොටම තමන් හොඳටම දන්නවා මොකද්ද? නාසය නැති නුල් ගන්ධ රූපෙ නැහැ. දැන් අෂ්ටමක රූපකලාපවල මේව නැහැ. මේ වගේ රූප නැහැ. එතකොට ඒ ගන්ධාරගෙන සිහි කරන්න හදනකොටත් සිහි කරනදි බාහිර තියනවා කියන තැනකින් පෙන්වන්නේ නැති නිසා තණ්හාව වැඩෙන්නේ. ගිහිල්ලා ගන්න මොණේ කියන තැනකින් හිත තව තව තීව්‍ර වෙන්නේ. දකින්නකොට දැන් නැහැ. හිස් මෙතනම කඩා වැටෙනවා. සිහි වෙන එක දැකපු ආග්‍රහණය කරපු අධ්‍යක්ෂකම සිහි කරනවද සිහි කරනව නැහැ කියලා නිවන පේනකොට තණ්හාව නැහැ. නිවන් දකින්නකොට තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ රසත් එනවා. රසත් එනවා. එතකොට රස කියන එක කර්මයට හදපු ආහාර ප්‍රත්‍ය හඳුන් මැෂින් එක. සුද්‍රාෂ්ටක මට්ටමේ තියෙන වර්ණගන්ධ රස ඌජා කියන තැනක තියෙන රස කලාප ඌට ප්‍රකෝටි ගානක් එකට එකතු කළා. මේ දිව කියන යන්ත්‍රය මොකද කරන්නේ? රස රූපයක් හදනවා. ඒ දිවයි රසයි දෙක තියෙන තැනට ජීවහ විඥානය උපන්නාම රස දැනෙනවා. එතකොට හරි පැණි රහයි හරි තිත්ත රහයි අඹුල් රහයි කියලාත් අපි හිතනවා කියනවා. හැබැයි අපි හිතපු රහ ඉපැද්දුවේ දිවේ. අපි දැනගත්ත රහ ඉපැද්දුවේ දිවේ. දිවේ අහකට යනකොට මුතුරු නැතුව නැති වෙනවා. නමුත් අපි හඳුනගන්නේ වස්තුයේ තිබුණු රහ දිවේ පිද්දා වගේ. අනිත් පැත්තට සම්පූර්ණ කරන්න. දිවෙන් රසෙ ඉපැද්දුවා කියලා නෙමෙයි.
दिव्यत्ते रसैकन तिपुनक उपन दिव्य आग्रहण दिवलतीनोट रसती दिव्यन वगे तरक नमू संकता के मे आयतन टीक लोके नैन के बुद्ध एम आयतन नैम मे आध्यात्मिक आयत सलायत निरुद्ध कल मुकुत सलायत निरोधे निवन के लगे अहकन दिवना से शरीर मनस के आयतन टीका निरुद्ध रूप शब्द के अंदर सपुट दर्शन तीर्ण कथा करो एम शिव गेबुरी मनोहर दे कथा करना मट लोक दे कथा करना मटर मेक पहास अनेक रंड अल्लगंट बुड़ाकोति तमंट तेरे बस मुन तर एक अट मुन जरा मरण शोक परग दुर्द निमित्न मित्र एक सपग्न के बना मुनो विद्य स्वामी वैद्रोलो तमंगन मेहम कल बल इकोतेन ते निमित्त तमंगोति मत कथा कर तब प्रश्न के अंत मगे पापो मनसिकारे संपूर्ण नति एक प्रश्न देवदावी बल क्रम उतनी अभीट अभीट मानसिकार अल हि जीवित अभीनावस्ताव चक्कु विज्ञान सित पदी निरुद्धनाम संपटित नहीं संपर्क हित चक्कु विज्ञान हित निरुद्ध इट पे ये संपटित नहीं मैं काल लगा इट पर संतीर्ण हित समय कसुम हत्या के लहित ये तो बुरा रखा था उत्तपन हित आय कहते मैं के लिए निश्चय देखो जवान हित धन करता ये तो को तो मामा नहीं दिन गणती है केला तो मैं दलो के घूमने करा
බැලුවාම මේ එකම මේ රූප නිමිත්ත තියෙද්දි ඒ නිමිත්ත අනුවේ මම මේ වගේ මෙහෙම කරනවා කියලා දැක කියලා මට කිලිස අතහැරෙන්නේ. ඔක පෙන්නවා අපි ගැන කවර කතාවද රහතන් වහන්සේලටත් දැය කියන මේ චිත්තක්ෂණයක් අතරල්ලා. මම කතා කරන්නේ එහෙම යන්න එපා. එහෙම බෑ කවදාවත්. උදාහරණයක් ඇතුළු මම මෙහෙම අහක බලද්දි එකපාරට මෙහෙම මේ රූප දිහා බැලුවා නම් ඇහැ නිසා මෙහෙම සටහනක් පෙන්වූ අවස්ථාව ගත්තාම මේක තමයි දැන් සන්තතිය. මම පැයක් නම් මේ දිහා බලාගෙන ඉන්නේ. මේ ඇහැ උපද්දුපු එකම රූපේ කියලා හිතාගෙන ඉන්නේ. පැය පුරාවට මේ ක්ෂණිකව ওই වගේ චිත්ත විදි කෝටි ප්‍රකෝටි ගන්න කිය ප්‍රශ්නයක්. මම අහකට යනකොටම මෙතත් බලනකොට මේ සටහන සම්පූර්ණ නැති වෙනවා. කියලා අනන්තර ප්‍රත්‍යෙන්නේ සමනන්තර ප්‍රත්‍යෙන්න ඕන තියෙනවා කියලා මම කියනවා. සමනන්තර කියන්නේ මේ නිමිත්ත අතහැරනවත් එක්කම අනතුරු මට මේක පෙවුන කියන්නේ එන කරකටට නිරුද්ධව. එක සටහනක් ඇතුලේ පෙනෙන කමයි දකින කමයි විස්තරේ බෙදුවා කියලා මට මේක අල්ලගන්න බෑ. එකම සත් පෙනෙන සිද්ධියක් ඇතුලේ පෙනෙනවා දැනගෙන්නේ අනිත්‍ය බලන්නත් බෑ. නමුත් මට පුළුවන් සටහනෙන් සටහනට සංඥාවෙන් සංඥාවට වෙනස්කමින් හඳුනා ගන්න. පුටුව දැන් මේක බැලුවම මම පුටුව කියලා මෙහෙම බලනකොට තක්කල මට පේනවා දැන් පේන හැඩේ වෙනස් එක කිසිවටුම හැඩේ වෙනස් එක කියනකොට දැන් ඒක ඉස්සලතුම් රූපිය සම්පූර්ණ ඒක දිලා මට දැන් මේ පේන්නේ කියන එක මට උරුත්තු දෙනවා අල්ල ගන්න පුළුවන්. නමුත් මේ එකම දිහා බලාගෙන ඉන්නකොට ඉස්සල රූපයක් නිරුද්ධ වෙලා ආයෙත් පේනවා. ආයෙත් නිරුද්ධලා ආයෙත් පේනව නේද කියන එක මට පේන්නේ මනුස්ස කාරයක් විතරේ කරන්න පුළුවන්. මම කියන එක තේරෙනවා. කෙනෙක් මම පැයක් මේ දිහා බලාගෙන ඉන්න තාක් මට තේරෙන්නේ පැයක් මට මෙයා දිහා බලාගෙන ඉන්න පුළුවන් වගේ. ඒක තියෙද්දි මම හිතින් හිතා ගන්නවා නෑ. පැයක් පේන සිත් කොහෙවත් නෑ. වේගෙන් සිත් ඉපදීවි අලුතලු සිත් ඉපදීපද වෙන එකක් තමයි වෙන්නේ කියන තැනක විතර්කගත ඥානයක් මිසක මට නෝනට දැක්මක් ගන්න බෑ. නමුත් එහෙම නෙමෙයි මම කියන්නේ. සටහන කියන්නේ දැන් මේ ඇහැ සටහන මට පේනවා. හරි මම ඇහැ අරගත්තාම මේ පුටුව දිහා බැලුවා. දැන් මේ ඇහැ සටහන සම්පූර්ණ වෙනස් වෙනකොට මට නෝනටම ගත්ත හැකි ඉස්සෙල්ල ඇහැට පෙවුණු සටහන දැන් නිරුද්ධයි. දැන් පේන වෙන සටහන දැන් පේන්නේ ප්ලාස්ටික් එක මෙහෙම හැඩයක් මේකට කිව්ව පුටුව කියලා. මෙහෙම බලනකොට දැන් ඒ හැඩේ නෑ. වෙනක සටහනක් ආහාරයෙන් හැදෙන ඒකට කිව්ව කසෝම දුරු දෙක. නමුත් ඒ එක ඇතුලේ අල්ලන්න බෑ. මම අල්ලන්න යන්නත් එපා. තේරුම්කුත් නෑ කියලා මම කියන්නේ. තේරුම්ම කිපි. එහෙම වුණාට අපේ කෙලෙස් අඩු වෙනවා ඒ වෙලාවේදී නෝන හසුරන නිසා. නමුත් අවිද්‍යාව හිතෙන්නේ නෑ. මොකද තියෙන දේ දැක්කා. දැකපු දේ තියෙනවා කියලා මෝඩකම හෙල්ලෙන්නේ නෑ මේ මනසිකාරය. ඒකින් වෙන් වෙන්නේ පෙනෙන දේ අරඹ අපේ මානසිකාරය වෙනස් වෙච්ච ගතිය විතරයි. නමුත් මේ නෝන සන්තති එක රූපේ ඉතුරු කරන්නේ. දැන් මෙහෙම ගත්තාම ඇහැ නිසා හදපු රූපේ පෙවුණා. මෙහෙම බලනකොටම තක්ගල ගන්නවා. එහෙනම් දැන් ඇහත් වෙනස්. මොකද එක ඇහැකට එක පාරක එක රූපය හදන්නකො. ඊගාට තව රූපයක් පෙනෙනකොට ඒ රූපය හදපු ඇහත් අලුත් වෙනවා. ඒ ඇහැට පෙනලා තින්නේ ඒ රූපේ විතරයි. මේ රූපේ වෙනස්කමෙන් ඇහි වෙනස්කමක් තේනවා. ඇහි වෙනස්කම රූපේ වෙනස්කමක් කියලා. එකම ඇහැකින් ඔක්කොම රූප දකින්නවා කියන එකක් වෙන්නේ නැහැ. හරියට නෙගටිව් කැමරාව ෆීල් එකක නෙගටිව් එකක එකක්කොට ෆොටෝ දෙකක් ගන්න බැහැන්නේ. ඒ වගේ එකපාරකට උපවත් වෙන මේ ඇහැකින් හදන්න පුළුවන් එක රූපය. රූපත් වුණාම එතකොට ඒ පෙනෙන රූපය අතහැරනකොටම ඒ ඇහැයි. අපෝ අනිත්‍ය. එතකොට ඇහැ අනිත්‍ය රූපය අනිත්‍යයි කියන එක බලාගත්ත ඇහැ අනිත්‍ය බලාගත්තේ පෙනෙන රූපය. රූපය අනිත්‍යයි කියන එක බලාගත්තේ. අර වගේ තැනකදී එයාට බොහෝ දවසකින් අතහැරෙන අතහැරන දේ නිරුද්ධයි කියන මොනේ. ඒකම මම මෙහෙම බලලා යමක් දිහා මේ පැත්ත බලනකොට මම දන්නවා දැන් අතීතය නිරුද්ධයි. දැකපු දේ නිරුද්ධයි කියලා. මොකද ඉස්සෙල්ලා තිබුණේකට වඩා වෙනත් හැඩයක් පේනවා කියන එකෙන් කියනවා ඉස්සෙල්ලා එක ටීවී එකේ ඩිස්ප්ලේ එකේ රූප දෙකක්ම හදනවා දෙකපාරට. මේ රාම ගියාට පස්සේ ඊගා රාම එන්නේ නේ. එහෙම නේද?
ඉස්තෙල්ලා තප්පරේ රූප රාමකාවම ඩිස්ප්ලේ එකේ වීගුරුවේ ඒක උඩ රූපයක් තියෙන තව රූපයක් උඩට වැටෙනවද? ඒක රූප දෙක තුන එක උඩ නැත්නම් ඒක වේගෙන් ගියට පස්සේ තව එකක් එනවා. එතකොට ඉස්තෙල්ලා ගිය රූපේ කොහටද ගියේ? මොකද උනේ? තිබුණා නම් අහසේදී ආපහු අහසේ තිබුණ තැනට ගියාද? ඒ වගේ මේ ඇහැටත් එකපාර ඇහැ දැන් ඇහැ කියන්නේ බලන එකක් නෙමෙයි ඈ රූප හදන එකක් නක් මේ ඇහැට ඇති මැෂින් එකෙන් එකපාර රූප දෙකක් හදන්න මේ රූපේ දැන් හදන්න මේක වැය වෙලා තියෙන්නේ ඊගාට මේ පැත්තට හරවන්න දැන් මේ පැත්තේ තියෙන ටික උදව් කරගෙන දැන් රූපයක් හදලා අර රූපේ නැහැ ඕක අපිට තව කෙලෙසයක් එක ඇහැකින් රූප ගොඩක් දකින්නවා කියන සංකල්පෙට තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ ඒකට හේතුවක් ඇහැ කියන්නේ රූප බලන්න තියෙන එකක් කියේ කියන අදහස තියෙන හින්දා යපේ ඔය. එහෙම නෙමෙයි හැම වෙලාවෙම හොඳට අදහස් ලබා ගන්න. ටීවී එක කියන්නේ රූප බලන්න තියෙන මැෂින් එකක් නෙමෙයි රූප හදන්න තියෙන මැෂින් එකක් කියලා හිතාගන්න. ඇහැ කියන්නේ රූප බලන්න තියෙන ගන්න රූප හදන්න තියෙන මැෂින් එකක් කියන අදහස තියාගන්න. එතකොට ප්‍රශ්නේ නේද? රූප බලන්න කියන අදහස බලනකොට මේ ඇහැට පේන්නේ එක රූපයයි එක පාටට. තව රූපයක් පේන්නේ ඊට පස්සේ. එහෙනම් එකම හැමෙම ඔක්කොම රූප දකින්නවද කියන අදහස් එන්නේ රූප දකින්නවා කියන එක කරන්නේ ඇහෙන් කියන ප්‍රශ්න මතයි. දකින්නවා කියන එක කරන්නේ හිතෙන්. ඇහැ කියනක රූප හදනවා කියන නිමිත්තෙන් කරන් බලන්න තියාගන්න උදව් කරමුද? මේ ඇහැට පුළුවන් එක වෙලාවකට මේ ඔක්කොම ටික එකට එකතු කරලා එක රූපයක් ගන්නත් පුළුවන්. ඒක ලොකු පොඩි කරන්න පුළුවන් වගේ රසූම් අවුට් කරන්න එක කරන්න පුළුවන් ඒක පොඩි කළ එක පොඩි වස්තුව දිහා ගන්න පුළුවන් ලොකු කළ ගොඩාක් දිහා ගන්න පුළුවන් එතකොට ආපහු තව පැත්තකට හරුණ තව රූපයක් හදා ගන්න පුළුවන් ඒක මේ රූපෙත් හදනවා කියලා එකක් කරන්න බෑ එකපාරට මේක රූපය හදන්න පුළුවන් අන්න අර අදහස තේරියම හැටින රූප දකින්න එකක් කියන එක අතහැරලා ඒ කියන්නේ අපි ඇහැ රූප දකින්නවා කියන කාරණාව කියන උදාහරණ චක්කුණා රූපන් දිසා කියලා ඇහැ රූප දැක කියලා කියන්නේ ඇහැ උදව්වෙන් චක්කු විඥාන හිතෙන් දර්ශන කෘත්‍ය කරන්නේ දකින්ද රූප හදනවා කියන එක කරනවා ඒ කියන්නේ රූප දකින්ද ඇහැ උදව් වෙනවා තමයි ඇහැ රූප දකින්නවා තමයි ඒ උදව් වෙන්නේ දකින්ද රූප හදනවා කියන කාරණා ඇහැ රූප දකින්ද උදව් වෙනවා ඇහැ රූප දකින්න උදව් වෙන්නේ දකින්න රූපයක් හදනවා කියන කම. ඇහැ දකින්න උදව් වෙන්නේ දකින්න රූපයක් හදනවා කියන කම කියන කමට කියනවා. ඔන්න ඔය න්‍යාය නිසායි ආහාරය නිසා රූපය හැදෙනවා කියන කාරණාව කියන්නේ. ඒ එහෙම හරියට බැලුවාම රූපය කියන එක පොළොවේ ඉතුරු වෙන්නේ. මහ භූත ටිකේ ඉතුරු වෙන්නේ ඉතුරු කරන්නේ. එතකොට නබෝ දවසක පොළොවේ මිදලා යන්න පුළුවන්. හිතෙන් හිතන හැම වෙලාවෙම මතක් කරනවා නෙමෙයි. ඔකට ඊට පස්සේ ක්‍රම දෙකක් තියෙනවා. උපංගාසුර දුරු කරනවා කියලා ඊට පස්සේ මේ උපංගාසුර දුරු කරනවා නෝපංගාසුර නෝපදුනක දෙකට බෙදා ගන්නවා. දැන් ওই දර්ශනය අරගෙන ඊට පස්සේ ඇහැ කන දිවනාසය ශරීරයේ වර්තමානයක පරිහරණය කරනකොට තියෙන රූප ශබ්ද ඇසුරු නොවන විදිහට පුළුවන් තරම් නුවණින් ආහාරයෙන් හැදුණු රූපේ මේ ස්පර්ශයෙන් පෙනෙනව නේද අපි දකින්නේ ආහාර ප්‍රත්‍යයෙන් හදාගත්ත රූපේම දකින්නව නේද ආහාරයෙන් නිසා මේ රූපේ හැදිලා තියෙන්නේ කියනකොට එයා දන්නවා මොකද්ද ආහාර නිසා හැදුණු ඇහෙනුයි මේබඳු රූපයක් හදන්නේ හදලා තියෙන්නේ කියන එකයි මේ කිව්වේ. ඒබඳු රූපයයි දකින්නේ කියන තැන සිහි කරනවා. එතකොට එයා දන්නවා එහෙනම් තියෙන රූපේ දකින්නවා නෙමෙයි ආහාරෙන් හැදුණු රූපේ දකින්නේ කියන නුවණ අල්ලා දීලා තියෙන හින්දා මම අහකට යනකොටම දැකපු රූප ඉතුරු වෙන්නේ නැහැ කියනක තියෙනවා. ඒ වගේ වටපිට බලනකොට මේ බිල්ල හරවනවත් එකම රූපයක් හදයි. ඒ හැත් රූපෙත් ඉඳලා හිතපෙමුණාම මට පෙනෙන්නේ නේද කියලා දරක නෝනක මෙහෙම බලන.
බලනකොට එයා මේ රූපේ හදන්නත් කලින් ඊටත් කලින් නුවණට පෙනෙන්නත් කලින් වෙනදට රූපය හැටි දැන් රූපේ හදන්නත් කලින් නුවණ කියනකොට නුවණ ඔක්කොටම ඉතරලා වෙලා එතකොට රැවටින් ඉඩ ඇත්තේවද සේත්වි ඉඩ ඇත්තේවද මම ඔළුව හරවනකොටම සටහනක් හදලා හදයි එතකොට හිත ඊටනුගත උපදිනකොට පෙනේ මට කිව්වම බලනකොට මට තේරෙන හැබැයි තිබුණු විදියට එතකොට ආපහු එනකොට දාන්න මොකද්ද එහාකටම ගන්නකොටම ස්පර්ශ නිරෝධේ නිරුද්ධයි කියනක පේනවා පේන දේ නිරුද්ධයි ආහාර නිරුද්ධේ රූපය නිරුද්ධයි කියනක පේනවා එහාකට ගන්නකොට ওই විදියට හෝම වර්තමානයේ ටිකක් හික්මනකට කියනවා නූපං ආශ්‍ර නූපදනා කියලා ඉපදිලා නැහැ ඒව ඉපදෙන්න දෙන්නේ නැහැ හැබැයි ඒ වුණාට කලින් තියෙන ඉන්න අය දේවල් මේ ඇහින් බැලුවා තාම එහි තියෙනවා කියලා අසුරු කරු මෝඩකම දිනවනවා ඒ හින්දා මේ දර්ශනේ අහගත්තත් අහවලා ඉන්නව අහවල් තැන තියෙනවා කියන කාරණාවල් තියෙනවා කියලා නිමිති ගන්න මනසේ තියෙන මතක් වෙන ගානේ විදර්ශනා කරනවා අපි කියමු දැන් එංගලන්තේ මට ගියක් තියෙනවා කියලා තියෙමු. සිහි වෙනකොටම නැත්තම් කොළඹම ගිහින් තියෙනවා. අවල් තැන අවල් කෙනා ඉන්නවා කියලා සිහි වෙනකොට. ආහාරය නිසා හදපු රූපයක් නම් ස්පර්ශයෙන් දැක්කේ. නැත්තම් ඇහෙන්න රූපය හැදුවා රූපය හදනකම කරන්නේ ඇහෙන්න. ඇහැට හසු වෙන්න කලින් තියන්නේ ධාතු ස්වභාවයක් නම් ධාතු ස්වභාවයක් දෙන්න ඇහිමන රූපේ හදන්නේ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත යොමු කළා කලහම නම් පෙවුනේ එහෙනම් පෙනිලද ඇහි මාදුපු රූපේ නම් ඉබඳු රූපේ නම් විස්තර වශයෙන් දැනගත්තේ එහෙනම් ආහාර නැතිනම් රූපේ දැන් නැති වෙලා මම එක නොදන්නා කමට තියනවා කියලා හිතියත් හිතුවත් දැන් ඇත්ත දකින්න මෙහෙම සීකරන දේ රූපේ නිරුද්ධ නේද කියලා බොහොම ටික 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 හුරු කරනකොටම නිවන ආරම්භයි මේ දෙකෙන් වර්තමානයේක නූපං ආශ්‍රව නූපදෙනවා කියන එකම පේන්නේ නිවන උපං ආශ්‍රව ගෙවෙනවා කියන එක නිවන නිවන සම්පූර්ණම දැකලා රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ බලන්න ඉස්සෙල්ලම දැල්වියන් පස්සේ චුට්ටක්ම ලෝකේ හදාගෙනයි පරිහරණය කරන්නේ කියන එක මෙනෙහි කරන්න ඕනේ. ඒ නුවණ කියන එක ජීවිතයේ විල පිහිටි වෙලා. ජීවිතේ කියන විවේකයේ විතරයි තියෙන්නේ. ජීවිතේ විතරයි තියෙන්නේ. මොකද ඊට වඩා ඇත්තක් නැති නිසා ඒක ඇත්ත. අපි දැන් ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒක ඇත්ත කියලා දන්නේ නැහැ බොරු කියලා දන්නේ නැහැ අපි දැකලත් නෙමෙයිනේ දකින්න පෙර තියෙන එකක් කියලා කියන්නේ අපි හරියට දැකලද අර කියන එක බොරු කියන්නේ අපි එහෙනම් කොහොමද මං අහන්නේ එච්චරයි දැන් ඇහෙන් හදපු ටිකක් ඇහෙන් පෙනෙනකම ආහාර නිසා රූපය හදා ගන්නවා එහෙම කකුයි පේන්නේ කියලා කිව්වොත් අපි ඒක බොරු කියලා කියන්නේ කොහොමද මම අහන්නේ ඒක බොරු කියලා කියන්නේ අපි දැකලා තියෙනවද ආහාරය නිසා රූපය හදාගන්නේ නැහැ කියලා දැකලා තියෙනවද එහෙම නැත්නම් හරි ඇයි ආහාරේ රූපය හදන්නත් පෙර තිබ්බ රූපයක්මයි මේ හම්බුනේ කියන එක දැකලා තියෙනවද අපි දැක්කට පස්සේ තියෙන දයක් කරන්න දෙයක් ගන්න තීරණ මේ අපි තියන්නේ. දකින්න පෙර දැකපු බව කොහොත් සඳහවත් දැකපු නැති බව සඳහවත් නුවණක් නිසාද අපි කියන්නේ. නුවණක් නිසාද නෙමෙයි දැකපු නැති කම නිසා තියෙන මෝඩකමක් නිසා කියන එකක් මිසක්. ඒත් අපි ඒ මෝඩකමද පවත්තන්නේ දැක්කට පස්සේ. තීරණ තකේ. කතා කරන දේවල් ටික සිම් වැඩි නේද. හැබැයි හිතන්න මම කතා කරන ටික දේවල් හිතන එකෙන් කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ මනසක් දවසින් දවස අත්‍යසේ තීව්‍ර ස්වභාවයකට යනවා මිසක පිරියන්නේ. සරල නැහැ මම කතා කරන එක අල්ල ගන්නවා කියන එක ලේසි නැති.
හැබැයි ඉතින් හොඳ දක්ෂ මනසක් හැදෙන්න හිතන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ ගැඹුරක් තියෙන්නේ තියෙන හින්ද නේද? ඇත්තටම ගැඹුර නෙමෙයි, අපි නොගැඹුරු නිසා ගැඹුරු බව වෙලා මේ තියෙන්නේ ප්‍රශ්නයක. නැත්තම් හොඳට නීවරණ ධර්ම තුරු වෙච්ච මනසක් තිබුණා නම් ඉතින් ඩග්ගල පේනවා. එතකොට අපිට කණ්ණාඩියට යනකොට උපද්දවාගත් රූපයක්මයි අපි ගනුදෙනු කළේ. අපි ගනුදෙනු කරපු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පෙනෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හිතන්න ඕනේ අපිට, ප්‍රාර්ථනා කරන්න ඕනේ, බලන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. මොකද අපි දන්නවා යන්නේ ඉස්සෙල්ලා තියෙන දෙන නෝනයි මට. යන්නේ ඉස්සෙල්ලා තියෙන මොකද්ද? ප්‍රතිබිම්බයක් හදන්න තියෙන ඉඩ මිසක ප්‍රතිබිම්බයක් නැහැ කියලා දන්න නිසා. මම ඉපුරා කියලා කියන්නේ මමයි ප්‍රතිබිම්බයක් හදාගත්තේ කියලා දන්නවා. ඒ හින්දා මම හදාගත්ත ප්‍රතිබිම්බයක ගනුදෙනු කරපු නිසා මට බය නැතුවම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද අහකට යනකොට ප්‍රතිබිම්බේ නැති වෙන නිසා. ඒ වගේ මට මේ ආයතන ටිකට හම්බෙන්න ඉස්සෙල්ලා කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් මවන්න තියෙන ස්වභාවය වගේ ධාතුවට නෝන. මේ ධාතුව තියෙන දැන්ට මේ ඇහැ අරගෙන ගියාම රූපයක් හදයි. හදපු රූපය මම ඇසුරු කරනවා. අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියන තැන ළඟ සිටි. දැන් අපිට කණ්ණාඩියේ ප්‍රශ්නයක් නැහැනේ. හිතන්නවත් ඕනේ. ඒ වගේ තමයි රහතන් වහන්සේලා. රහතන් වහන්සේ අපේ ඇහැට හම් නොවුණු දේ වටපිටාව ගත්තාම කණ්ණාඩිය වගේ තමයි. අර උපමාව කණ්ණාඩිය කියලා කියන්නේ ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන අංශක ප්‍රතිබිම්බයක් ඒකේ තියෙනවනේ. අපි ඒක දන්නවා. ප්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව කණ්ණාඩියේ තියෙනවා කියලා දන්න කම නිසාමයි කණ්ණාඩියකට යන්නේ තැන. නැත්නම් යන්නේ නැහැ. ඒකට නෝනා. ඒකට ධාතුට නෝනා. ඒ හින්දයි ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්න ඕනේ හින්දයි ගියේ. එහෙම ගිය ඕනේ කමින් ගියා කියලාවත් නිමිති හිටින්නේ නැහැ මම. කණ්ණාඩියට ප්‍රතිබිම්බයක් නිර්මාණය කරන්න පුළුවන් දෙයක් වේ කියන දැනුමක් තියෙන. ඒත් මට ඒක කෙලෙසියක් වෙලා නැහැ. ඒ බඳු තැනකට ගිහිල්ලා ප්‍රතිබිම්බයක් නිර්මාණය කරගන්න ඕනේ කියන කමන දැනුමක් ඇතුවයි ගියේ. ගිහිල්ලා වමනාවම නිර්මාණය කරගත්ත එකේ මූණ බැලුවා, අඩුපාඩු බැලුවා. අනේ එනකොට ආව ඉතුරු නැහැ, යන්න පෙරත් නැහැ, ආවන් පස්සෙත් නැහැ, නිමිති නැහැ. කණ්ණාඩි දෙක දෙපැත්තෙන් ගියා ගිහිල්ලා බැලලාවත් කෙරවල දෙකේ මොකුත් අර පැත්තට ගිහිල්ලා බැලුවා ආවා. මේ පැත්තේ කණ්ණාඩි කාටත් ගියා බැලුවා, පරිහරණය කළා, හොඳට හිතුවා, කිව්වා, ඔක්කොමත් කළා ආවා. මැද හිස් එක හරියට එර්ධියක් වගේ දෙයිද වරට. නමුත් නිකන් හිතලා බලනවා දෙපැත්තේ කණ්ණාඩි දෙක ගාවට ගිහිල්ලා ඉන්නකො දෙපැත්තේ මේ පැත්තේ තියෙනවා, මේ පැත්තේ තියෙනවා. ඔගලන්ට මැද දැක එකවර නිමිති හිටියද කියලා. ඒ වගේ දන්නවා මේ ආයතන ටික අරගෙන ගියාම 13 අනත් වෙන නිසා රූපයක් හැදේ. දන්නවා 13 අනත් වෙන නිසා සංඥාවක් වෙන්නේ. දන්නවා 13ටත් නුවණයි නිබඳු රූපයක් හැදේ කියන එකටත් නුවණයි. ඒ හින්දා මෙතෙන්ට මේ 13 අනත් වෙන නිසා නිබඳු පිළිමහන්සේ කියලා වන්දනා කරන රූපය හැදිලා පෙනේ කියන එකට නුවණයි මට. 13ක් නෝනයි රූපයක් නෝනා. එහෙනම් නොදන්නෝනේ මේ හින්දම උගමනායම හැරගෙනත් එනවා. රූපෙත් දකින්නවා. එතකොට දකින්න 13 තියෙන මේ බඳු රූපේ උපද්දවා ගන්න පරිහරණයට හොඳට වන්දනාමාන කරනවා, අවාරහදී බුදු ගුණ කියනවා. වන්දනා අහකටනකොට ඉතුරු නැතුව නැහැ. යතහ බුත ස්වභාවයේ ඉතුරු වෙනවා. දැකපු දේ දැකීම පස්සේ නිරුද්ධයි. එහෙනම් පුඤ්ඤපව පහින්නස මට කුසල රැස් වෙන්නේ නැහැ. පව සිද්ධ වෙන්නේ නැහැ, අකුසල රැස් වෙන්නේ නැහැ, කුසල රැස් වෙන්නේ නැහැ. එහෙම නිමිති හිටින්න. ඊට පස්සේ තථාගතයන් වහන්සේ කියලාවත් නිමිත්තක් නැහැ මට සද්ධා උපදවා ගන්න. ඒ ස්කන්ධයද නිරුද්ධට ගිහින්. එහෙම මම අර කුටි ඉඳලා මේ කුටි ඉඳලා කියලා දෙපැත්තම හුණුනොත් මට මැද මොකක් වෙයිද මට? දෙපැත්තක් නැහැ. මම මේ කතා කරනකොට ගත්තහම මේ කියන එක අල්ල ගන්න පුළුවන් මේ ලෝකේ ඉන්න අතිශයම භාග්‍යවන්ත මනසක් වෙනවා. ඒ මනසට ඇති වෙන්න තියෙන පීඩා දුක් මොකුත් නැහැ කොහොමද?
දැන් මේ දැන් අදම නිවෙන්න පුළුවන් මනස. එදෙන හැටි. ඒකද කියන්න ඕනේ මමවත් කියන්න ඕනේ මේ කතා කරන දර්ශනය අනුව මෙහෙවල බල විනෝදනත් එක්ක. වෙන දුක නිවෙන්න තැනක් වෙන ක්‍රමයක්. මේ පංච උපාදානස්කන්ධ උදේවයි කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා නම් ඒ පෙන්වුව වචන ටිකේ අපිට ආහාර නිසා රූපේ ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම රූප නිසා විඥාන කියලා අපි කොච්චර කියලා බලන්න කොයි වචන ටිකේ මොන තරම් ගැඹුරක් තියෙන මුළු තුන් භූමියක උගුල්ලලා දාලා නිවනම පේනවා කියන තැනක දර්ශනයක් තියෙනවා. ඒකි යථාර්ථයක මෙන්න මෙහෙම දෙයක් තියෙනේ කියලා මතු කරලා දෙන්න බීවි විතරයි මම කරලා තියෙන නිසා මම ඔබට අනුවේදී මුකුත් පුරවලා නමුත් මෙන්න මේ වගේ ඇත්තක් තියෙනවා. ඉතින් වීර්යවත් වුණොත් සහවත් වුණොත් දැක්ක හැකි නිවන් දකින්නවාමයි. කියන්නේ මේ නිවන විතරයි උත්සාහවත් වුණොත් ලැබෙයිද නැද්ද කියලා ප්‍රශ්නාර්ථයක් නැතුව ඒකාන්තයෙන් ලැබෙන එකම දේ. අනිත් හැම එකක්ම තියෙන ස්වභාවයට අනු ස්වභාවයෙන් පෙනී හිටින්නේ වෙනස් ස්වභාවයෙන් පෙනී හිටින්නේ. එතකොට නිවන විතරයි බුහුතයි තතයි අවිතතයි අනේතයි සත්‍ය ස්වභාවයෙන් යුක්තයි සැබෑ ස්වභාවයෙන් යුක්තයි වෙනස් ස්වභාවයකින් ඈතපත් වෙන්නේ අනි ස්වභාවයකින් පෙනී නොසිටිනවා කියන එක කියන්නේ නිවන විශ්ත නිවන. ඒ කියන්නේ දැන් අපි කියමු පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ධාතු ධාතුව ධාතු විදිහට තියෙනවා. හැබැයි ඒ ධාතුව තව විතකද ලස්සන ළමේ ගැහණියෙක් මිනිහේ කාරක ගෙයක් උයනක් කියලා එක එක ස්වභාවයට පෙනී ඉඳලා ලෝකීය රවට්ටල් රාගදේශ මොහ ඇති කළ සසලට ජරා මරණ දුකට දාන ඈ. එතකොට ඒ හින්දා මේ බෝ මහා ධාතුවට බුහතයි කියලා කියන්නේ ඒ හින්දා අටුවාය පෙන්වන දැන් භූතයෝ කියලා කියන්නේ මහා භූත වැඩ කරන හින්දා. ඒ කියන්නේ බුහු නොයේ හරි දරු රෞද්‍ර භූතයේ ඉන්නවලු කවර ඛණ්ඩෝනි වුණාම ලස්සන කුමාරේ කුමාරිකාවකගේ වෙස්සේ මවාගෙන ඉස්සරහට ඇවිල්ලා ඒ මිනිහාව චාටු කරලා අල්ලගෙන යාළු කරලා ඉවරලා ඈතට අරගෙන ගිහලා මුරුමුරු ගාලා කනවා. ඒ වගේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු කියන ධාතු ධාතුන් ස්වභාවයෙන් පිළි හිටි කවුවත් සතුටු වෙන්නේ නැහැ. ඒ ධාතු හතර ලස්සන ළමයේක් ලස්සන මලක් ලස්සන ගිය උයන කෙනෙක් තමයි පිළි හිටින්නේ. එතකොට ඉඳලා ඉවරලා තමම රවට්ටල සසලට ඇදලා දාන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කජනීය රූපේ කජනීය සූත්‍ර මහණෙනි රූපේ උඹලව කාලා දාලා කියලා රූපේ කාලා දාලා. එතකොට නිවන විතරයි හොම්බ මායා කරලා අල්ලගන්න දෙයක් නැත්තේ සැබෑම ස්වභාවය යුක්තයි. අසංකත කියලා කියන්නේ නිවන නිවීම නිරෝධය විතරයි කිසිම හේතුවකින් කිසිම ප්‍රත්‍යකින් සකස් නොවුණු ධර්මතාවයක් තියෙනවා. ඊට මෙහා හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච හැම දෙයක්ම චලනය වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඒ හින්දා ඒ චලනය වෙන වෙනස් වෙන මොන දෙයක් ඇසුරු කෙරුවොත් දුක නැතු ඉන්න බෑ. අසංගත ස්වභාවය වූ නිවන විතරයි කවදාවත් වෙනස් වෙන්නේ නැති. අන්න එතෙන්ට හිත පිහිටුවා ගත්තොත් විතරයි දුක ප්‍රතිවිරුද්ධ පුළුවන් කෙනෙක්යි කියන්නේ ලෝක නිරෝධය. ඉතින් මේ වගේ ලෝකෙ කිසිම දවසක ලෝකයට හීනකින්වත් හම්බ වෙන්නේ නැති මේ වගේ යථාර්ථයක් පෙන්වපු දර්ශනයක් හම්බ වෙච්ච වෙලාවේදී මේ දහමනම් අතහැර ගන්න හදන්න එපා. මේ වගේ අවස්ථාවක ආය සසරේ කාලවදාවත් ලැබෙන්නේ නැති වෙයි. සංසාරේ නකොට ඕන තරම් ගෙවල් දොරවල් හදලා ඇති, දුවා දරුවා හදලා ඇති, අඹු දරුවෝ භෝජනය කරලා ඇති, ආනවා මේකද බුදු බුදුල් අරගෙන ඇති. කඩිගුලක් පෙන්නලා ඒ කඩිගුලේ චක්‍රවර්ති රජනෝ එකම කඩියක්වත් නැහැ කිව්වනම් අපි ගැන කවර කතාවද? චක්‍රවර්ති රජ වෙලා ඉඳලා මුළු පොළොවටම අධිපති රජ වෙලා ඉඳලා තණ්හාව පිරුණේ නැත්තම් මේ පොඩියට ගියක් දුරක් හදාගෙන දරු පොලක් හදාගෙන
දුකයි කල සපෝට් වෙයි කියලාද අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි හොඳට බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් වෙලා ගත වෙච්ච ජීවිතේ ජීවත් කරගන්න කටයුතු කරගන්න ඒ මේ ඇස් දෙක පාද ගන්න එක නම් අතහැර ගන්න එපා කියන එක මම මතක කර මුන්න දැනකේ කියත් කවුරු තමන්ට මොන දෙයක් කිව්වත් මොන දැනකේ කියත් ප්‍රශ්නයක් නෑ. අනිත් අය කියන දෙයකින් නෙමෙයි අපේ ගතිය තීරණය වෙන්නේ. අපි කෙනා කෙනාගේ මනස මතයි. ඒ හින්දා තම තමන්ගේ ගාව හැම වෙලේම තම තමන්ගේ ගතිය හදාගන්න කොයි එතකොට ප්‍රශ්නයක් නෑ. එතකොට ලෝකයේ පැත්තට ඇගිල්ල දික් කරන එක අතහැරෙනවා ඉබේම තමන් හදා ගන්නකොට. බුදුහාමුදුරුවෝ දේශනා කරා උම්මෝ වංගානේ සකේ කපාලේ සමෝධම් වික්කු මනෝවිතක් අනිශ්චිතෝ අන්‍ය මහේට යන්න පරිණිබුතු උපෝදීයෝ. ඒ කියන්නේ ඉබ්බා කබලේ යවයව ටික බහාගත්තා වගේ මනෝවිතක් ටික හකුලව ගන්න. ඒ තියෙනවා 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 කියන හකුල ගන්න නෑ. දැකපු දේ නිරුද්ධයි මේ සිහි කරන මනසයි කියලා හඳුන ගන්න. එච්චර. එතකොට මොකද කරන්නේ? අනිශ්චිතෝ අන්‍ය මහේට තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නොවි වෙලා නොවි අනිත් අයට හිංසා කරන එකෙන් වළකින්න කියන තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් යුක්ත වෙලා අන්තිමට අනිත් අයට හිංසා කරනවා. තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිශ්චිත නොවි අනිත් අයට හිංසා නොකරන කමකට පත් වෙන්න කියන ඒ විදිහට පත් වෙලා පිරිනිවෙන්න කියන මේ ජීවිතේ කාටවත් උපවාද කරන්න එපා. අනුන්ට උපවාද කර අනුන්ට ඇගිල්ල දික් කරන්නේ නැතුව කෙලෙස් ටික පිරිනිවා ගන්න කියන තමන්ගේ අපිට මට අහවලා මෙහෙම කිව්වා මෙහෙම කළා කියලා චෝදනා කරන්න අනුන්ට ඇගිල්ල දික් කරන්න වෙන්නේම අපි ගාව තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් නිසිත වෙන ප්‍රාර්ථ කරා. අපි ගාව කෙලෙස් ටික පිරිනිවියා නම් අපිට චෝදනා කරන්න ලෝකයක් හම්බ වෙන්නේ. යථාර්ථයට වරදදී තමන් ගාව තියෙන කෙලෙස්ෙට. ඉතින් ඔය මේ දර්ශනය කියන්නේ ඔය ඔක්කොම පුරෝලා දෙන මේ දර්ශනය හා සමාන වස්තුවක් නම් මම තව දකින්නේ. පඤ්ඤා නරණන් රතන ප්‍රඥා මිසට රත්නයක් කියලා කියවෝගේ දරන. ඔය ටිකේ ඔය උදේවේ ප්‍රඥාවට කියන්නේ මොකද්ද? සම්මා දුක්ඛ ක්ෂයගාමී. මනාව දුක් ගෙවීමට පමුණුවා. විස්කතේ බුධිවේ දන්න අරමුණට කියන මොකද්ද? සම්මා දුක්ඛ ක්ෂයගාමී. මනාව දුක් ගෙවීමට පමුණුවා. ওই විදියට දෙකලවර හිටින් නැති වෙන විදියට කණ්ණාඩි දෙකක් දෙපැත්තෙන් තියලා අපි මොන බලලා ආවොත් කණ්ණාඩියටත් නොවනයි කණ්ණාඩිය හටගන්න ප්‍රතිබිම්බයටත් නොවනයි කණ්ණාඩියේ නොවන හින්දා ප්‍රතිබිම්බයක් මවන්න පුළුවන් හැකියාවක් තියෙන කණ්ණාඩිය කියන එකට නොවන හින්දයි ඒගොල්ලෝ යන්නේ. මේ වගේ ප්‍රතිබිම්බයක් මවා ගන්න ඕනේ හින්දයි ගියේ. නැත්තම් පිසු නැනේ. ඈ ප්‍රතිබිම්බයක් ඕනේ තමයි මවා ගන්නත් ඕනේ හින්දා ප්‍රතිබිම්බයක් මවා ගන්න පුළුවන් තැනකුත් තියෙන හින්දා ගියේ. ගිහිල්ලා මවාගත්ත තියෙන තැනකට ගියම දැනෙන මේ අහුනේ මවාගත්ත දේ මවාගත්ත දේ හදා උපද්දවාගත්ත හොඳට පරිහරණය කෙරුවා ආපහුගෙනකොට පරිහරණය කරපු දෙන්නේ මෙතන. එතකොට පරිහරණය කරන්ඩ ප්‍රතිබිම්බයක් මවන්ඩ උදව්වෙච්ච කණ්ණාඩිය මට අහුවෙලා තිබුණ හිත ප්‍රශ්න ඒක නෙමෙයි. ඒ වගේ මට රූපයක් මවා ගන්න තියෙන ධාතුවට නුවණයි එබඳු ධාතුව තියෙන තැනට ගියාම මෙබඳු රූපයක් උපද්දවා ගන්න හැකි කියන තැනකින් යනවා. හත්තානට ගියාම මට ගෙහ හැකි කියලා එනවා. එතකොට දන්නවා මේ හැය අරගෙන මේ ධාතුව තියෙන තැනට ගියාම මෙබඳු රූප ටිකක් පේනවා කියන තැනකින් නුවණින් එන්නේ මේ. ඔන්න දැන් රූප හොදට නුවණින් දැන් කණ්ණාඩි ගාවට එන මේ ප්‍රතිබිම්බය බලාගෙන ඉන්නේ. ආපහු යනවා. යනකොට තමන් දැකපු පරිහරණය කරපු ප්‍රතිබිම්බයත් ඉවරයි කණ්ණාඩියට නෝන. එතකොට මේ දැකපු දෙයට නෙමෙයි ඉතුරු වෙන්නේ යාට. දැකපු දෙය පෙරණු තිබීම හට නිතර නැතුව නැති වෙනවා. කණ්ණාඩියටයි නෝනෙන්නේ තියනවා කියලා. කණ්ණාඩි තිබුණාම දැකපු දෙය කියලා කියන්නේ කණ්ණාඩියෙන් පෙනෙන දෙයනේ. පෙනෙන දෙය පෙරණු තිබීම හට නිතර නැතුව නැති වෙනවා. ඒකේ කණ්ණාඩියත් පෙරණු තිබීම හට නිතර නැතුව නැති වෙනවා කියලා කියලා නෑ. තේරුණාද මගේ මේ? ආගේ විදිහ නොනේ කටයුතු කරන්න. අරකට කියන්නේ 13 ආත්මය කියලා. ඒ පංච භාවුත කියලා. ඒ පැත්තේ නිමිති නෑ හැබැයි අපිට. ප්‍රශ්න නෑ. ඇයි දැකපු හබු දෙයක් ගැන ප්‍රශ්න ටික තියෙන්නේ? දැකපු හබු දේවල් නිරුද්ධ වුණාම
ඇහැයි රූපයයි කනයි සද්දේ අතර විතරයි අපේ ලෝකෙ තියෙන්නේ. ටීවී එක අරමුණු කළා බැලුවට බැලුවේ පෙවුනේ රූප නිසා ටීවී එකේ ප්‍රශ්න නැහැ. කණ්ණාඩි අරමුණු කළා ගියාට ඇසුරු කළේ ඡායාව නිසා ටීවී එක කණ්ණාඩියේ ප්‍රශ්න නැහැ. ඒ වගේ ධාතු අරමුණු කළා ආවට උපදින රූපයයි ඇසුරු කරන්නේ නිසා ධාතුවේ ප්‍රශ්න හිටින්නේ. සම්මතේ එතකොට කාම ධාතුව කියන්නේ ඔය ස්වභාවය තනියි. ඒ ස්වභාවය. කාම ලෝකය කියන්නේ කාම ලෝකයක් කියන්නේ මේ ඇහැ රූපيات අතර. ඒක මෙහෙම ගත්තේ. කාම ලෝකයට කාම ධාතුව ආйти කාම ධාතුවට කාම ලෝකය ඇති. මම කියපේ දේවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් කාම ලෝකය කියන්නේ ඇහැ රූපය අතර. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියලා මේ රූපයක් හදන්න පුළුවන් ධාතු ස්වභාවයට නොවන ජීවත් වෙනවා. එතන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ධාතුව තියෙන තැනක මෙහෙම ලෝකය හට ගන්නවා ධාතු නිරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙනවා කියන එක නොවන විදිහ ලෝක නිරෝධිය දකින්න ජීවත් වෙනවා කියන්නේ. බුදුහන්සේ ලෝකේ ඉතුරු වෙන්නේ ධාතුවේ වැඩ ඉන්නවා නුවණයි ලෝක නිරෝධිය සාක්ෂාත් කරගන්න. ලෝකය කියනකොට ඇහත් රූපයක් තියෙනවා. හැබැයි ලෝකය කියනකොට ලෝකයට ධාතුවක් තියෙනවා, ලෝකෙට ධාතුව තියෙනවා. ඒ කියන්නේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු තියෙන තැනක ලෝකය. ලෝකයේ තියෙන තැනක ධාතුවට ඒද ලෝකාම ලෝකෙටයි ධාතුවකුත් තියෙනවා. ධාතුවටයි ලෝක නැහැ. ඔන්න ඔය බෙදීම බෙදාගත්ත නම් හරියි. අපේ වෙලාවෙන් බර අපේ බව වගේ කනෝ වගේ මේ අපේ අද්දේ විඥානේ අද්දේ කීමට ලැබුණා අපි ඒක විදිහ. ඔ මේ දර්ශනය ගත්තාම ඔන්න ඔය දර්ශනය මුදෙටම උපරිම ආයුධ පාර තමයි මාර්යාට ඔන්න ඔය දර්ශනය. තියනවා 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 කියලා සිහි කරනකොට මේ ඇත්ත සිහි කරන විතරයි තියෙන්නේ. එහෙම තියෙන්නේ කොහොමද? මම ගියේ හින්දම නැහැ අරගෙන ගියේ හින්දම නම් මෙහෙම රූපයක් වෙන්නේ. එනකොට නැති වෙනු නම් ඒක කොහොමද එහෙ තියෙන්නේ දැන් කියලා පොඩ්ඩක් ඇත්ත දික් කළා බෙන්න නැති විතරයි තියෙන්නේ. බලන්නකෝ නුඹ දවසකින් ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද කියලා. කොයි දිහේ තමයි ඉස්සරම අපි කළේ පෙනෙන්නේ පෙත්තේ බැලුවේ රූපේ තියෙන පෙනෙන දෙහට ගන්න නැති වෙනවා කියන්නේ. දැන් මේ අලුත් කතා කරන ටික භූමිය පැත්තේ බලන්න. පොළොව කියන එක කියන්නේ දකින්න ඇහැ රූප කියන ටික ආහාරපත් නිසා කියලා ඒ ටිකත් එක්කම වෙන්න. ඒ ටිකත් එක්කමම දකින්නකම ආවහම පෙරණු තිබීම හට නිතුරු නැතුව නැති වෙනවා කියනකොට දකින්නකමයි දැකපු පොළොවයි දෙකම පෙරණු තිබීම කිව්වහම යන්නේ නැව නැති වෙනවා. ඒ කියන්නේ ලෝකෙ තුල යන එන මං නැතුව ඉන්නවා කියන එක අසරණයිනේ. නිවනට සාපේක්ෂව යන එන මං නැති වෙනවා කියන එක හරි ලාභයක්. මොකද යන එන මං තියෙනකොට ඒ යන එන මාර්ගෝස්සේ මාර්ගයටත් ආව හැකිනේ. එතකොට යන එන මං නැහැ කියන්නේ මාර්ගයට සටහන් නැහැ කියන්නේ. හරි නේද? අපිට පේන්නේ එහෙම නැත්තම් පේන්නේ නේද? එච්චර එක දෙයක් දිහා බලාගෙන ගියාම වේගින් චිත්ත විද්‍ය යනවා එනවා තමයි. නමුත් සම්තතිය තියනවා යන ගණයට යනවා. එකම සම්තතිය එක්ෂණික සිද්ධියක් අපිට අල්ලන්න බෑ. මේ දැන් එක්ෂණික සම්තති කියන එක විදිහට බෙදෙනවා. චිත්ත වීතිය එකක් ගත්තාම එක්ෂණික සම්තති කියලා මම ඉස්සෙල්ලා වස්තු දෙය බලන්න ගත්තාම මුලින්ම පටන් ගත්ත මේ සම්තති එක්ෂණික චිත්ත වීතිය ගන්න කියයි. හැබැයි මම යම් වෙලාවක ආපු එහාකට ගන්නවා කිව්වහම හොඳ සම්තතිය වෙනවා. වගේ දැක්ක. එතකොට හොයාගත්ත එක මට වස්තුවේ හැඩතට දෙක වෙනස් වෙනවා. රූප වෙනස් වෙනවා. අර එක්ෂණික සිද්ධියේදී මට අල්ලන්න බැ
එකම විදියයි ඔක්කොම ඒ හින්දා සිද්ධාස් ගන්න හැබැයි මම එක සිතක ගට ගති එක සිතක මේ මේ විදියට පෙනෙන මේ හැම එකකම ඇත්ත මේකයි කියලා තේරුම් ගත්තා නැති එකක් එක ගන්න බලන්න ඕනේ අපි ගියා කඩේකට කිරි පැකට් ගන්න කිව්වකෝ කඩේ නම මොකද ඇන්කර් කිරි පැකට් රාකේ දීලා දෙනවා කුඩු ග්‍රෑම් 5 එක පැකට් එකක් අරගෙන ග්‍රෑම් 500 ග්‍රෑම් 450 මිල මෙච්චරයි කියලා හොඳට බැලුවම ඇති හැම පැකට් එකකම එකක් එක කරගෙන බලන්න ඕනේ රාකේ දී බලන්න ඕනේ ඒයි ඔය රාකේ දින හැම පැකට් එකක්ම ඔකම එකම විදියට මම මේ කිරි පැකට් එක ගත්තාම මේ ඔක්කොම ටික එකම තමයි කියලා දන්නවා. එතකොට මම එක වෙලාවක බලාගෙන ඉන්නවා මාළ සි එක සිතක ස්වභාවය තේරුම් ගත්තා. සි 1000ක් කියන 1000ම ඉතරම තමයි. ඉතරයි කියන්නේ. ඊට පස්සේ මට ඒක සම්පූර්ණ අයින්නවා මෙච්චර. ඒ හින්දා එක සිතක් සිතක් ගන්න මේ කිරි පැකට් එක බැලුවා. ඒකේ 500යි ග්‍රෑම් 450යි මිල දෙයක් 800යි පැත්තකින් තිබ්බයි තාතරට නුවන් නැතිකම හින්දාම එකක් එකක් ගන්න බලන්න වෙනවා මිසක නැත්තම් එහෙම වුන්නේ නැහැ මම කියන්නේ. ඒ වගේ මට මේකේ 7000ක් යනවා නම් මට මෙහෙම ගිය දැන් ආයෙත් තව එකක් යනවාද දැන් ආයෙත් තව එකක් යනවාද දැන් ආයෙත් නුවන් නැති හින්දාම ඇන්කර් පැකට් එකකින් පැකට් එකකට බලන්න විලා මිසක නැත්තම් ඕනේ නැහැ. තේරෙනවද කියන්නේ? මේ වෙන තාක් එකක්. ආපෝකේ මෙතන තියෙනවා නම් මේ කිරි පැකට් එක අයින් කරලා වෙන කිරි පැකට් එකක් ගත්තාම ඇන්කර් එක අයින් කරලා සස්ජන් එක ගත්තොත් ආ බලන්න වෙනවා. ඒ වගේ මේ පෙත්ත අයින් කරලා පුටුව දිහා බලුවොත් නම් බලන්න වෙයි. ඊට පස්සේ ආයේ සස්ජන් පැකට් වල තියෙන මේ ටින් වලත් ওই වගේ බලන්න ඕනේ නැහැ. හරිනේ. මට පුළුවන් විදිහට ඉතින් මම කිරි පිටි පැකට් ওই සස්ජන් එක යූස් කරලා දෙනවා. කොහොම හරි ඉතින් ඇස් දෙක පාදලා ගන්නලා කියලා තමයි මම කියන්නේ.